නය මහා සංගරත්නය අවස්රයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතන හැම කෙනෙක්ම භාවනා වැඩසටහනේ තුවෙනි දවසේ අද සම්බන්ධ වෙලා ඉන්නේ අපි පසුගේ දින දෙකේදම භාවනාව පිළිබඳව බොහෝ කරුණු කාරණ පිළිබඳව සාකච්ඡා කළා සහ ඒ කරුණුකාරණා පිළිබඳව ඉගනගත්තා ප්‍රායෝගිකෝ බොහුණු කරන්නටත් හව වනා ඉතින් එතැනදී අපිට ලොකුකාලසීමාවක් නොතිබුණත් අපේ භාවනා කිරීමේදී මුල් පළවෙන් දවසේ සතිනිමිත්ත පිළිබඳුව මූලික හැඳින්වීමක් සිද කරගෙන සතිනිමිත්ත හඳුනාගෙන සතිනිමිත්ත ජීවිතය යෙදිෙන අවස්ථාවන්සාහ කොහොමද ජීවිතයට එකතු කරගන්න කියන එක පිළිබඳව කරුණු පැහැදිලි කරගන්නට යෙදනා ඉට පස්සේ සතිනනිමිත්ත පිළිබඳව පරදු කිරීමෙන් පස්ස අපි සමත භාවනාවක් විදිහයට ප්‍රධාන වසයෙන් ආනාපාන සති භාවනාවත් එක් අපි කොහොම දෙ කරන්න කියනෙ එක දැනගත්තා ය මට්ටමකට අප ආනාපාන සති සූත්‍රය කොහොමද නිවැරදිව මූලිකාදීර තුළ භාවිතයට ගන්න කියන එක පිළිබඳව සාකච්ඡා කලා. ඉතින් එතනද කායනු පස්සනාවට අදාළව, අනාපානසතිය වැඩිනාකාරය තමයි කතා කළේ ඉති ඒ සීමාවත් තුලින් අපිට පුළුවන් කමතියෙනවා සමතය අනුව වඩන කෙනෙකුට වනත් එයාට දෙහාන දක්වාම අනාපානසතතිය දියුණ කරන්න පුළුවන්කම තිබෙනවා ඒ කරුණු කාරණ ටික අනුව. ඊට පස්ස අප ඒ එකත් එක්ක සක්මන් කරන කොට වගේ අනි කිරියෝ පැවැත්වීම තුළදී. අපි ප්‍රධානකමටහනක් හැටියට දාහතු මනසිකාරය කොහොමඳ පුරුදු කරන්නේ කියන එක පිළිබඳව හඳුනාගන්නට සහවත් වනා. ධාතු මනසිකාරයේදී අපි සතර ධාතුූ කොහොමද පරිග්‍රහණය කරන්නේ සතර දහතුව පිළිබඳව සිත පවත්තාන්නේ කොහොමද කියනකෙන්. අපි පටව්‍යාපූ තේජෝවායෝ කියන දහතුූ සභාව ලක්ෂණ විදිහයට අරමුණු කරමින්. මේකාය ධාත්තවන්ගේෙන් පරිමිතවවක් හැටියට දකින්න කියලා මතක් කලා ඒමටට මෙ දකින්න බෑනම් බොහම රලු විදිහට මේ දෙතිස් කුණුපගොට්හාස අනුව බලන්න කියල කිවා මේ තද ගතයෙන් යුත්ත ිබඳූ කොටස් ටික කාපෝතේජෝවායෝගින් යුත්ත මේ බඳු ලක්ෂණයගින් කොටස් ික් නයට කියලා මේ කොටස්සල මේ සතර දහත්වන්ගේ පැවැත්මක් තියන්නේ මේ කාය කියලා කියන්නේ මේ දහත්වයි පැවැත්මක් කියයන්නේ එක පිළිබඳව දකින්නට කියලා පැහැදිලි කලා ඉතට මේ පහුගේ දින දෙක පුරාවට අපි හිතට පුරුදුකරපු කරුණටක තමයි ඒටික එතවට ඒ භාවනාව ඔස්සේ අපි අපේ මනසාරගෙන යනකොට අද දවස්සෙදි වඩාත් අවධානය යොමු කරන්නට සුදානම් වෙන්නේ ඒ අපි දහතු වස්සයෙන් බැලීමෙහි තවත් ඩිගුවක් හැටියට සහපි කොහොමද විපස්සන වසයෙන් හිට පස අපේ මනස දියුණු කරන්න කියන්න තැනට ගන්නට මොකද යම් අවස්ථාවක මේ තාතුකර්ම ස්ථානාදයට අපි හිත යොමු කිරීම තුළඒ පැත්තට හිත නැමීම තුළ අපිට පුළුවන්කම ලැබෙනවා විපස්සනාව පැත්තට අපේ මනස යොමු කරවා ගන්නට. ඒ විපස්සනාවට අදාළ වන අපි ඇයි විපස්සනා කරයුත්තේ අපි කුමක්ද පිරිසඳ දැක්ත යුත්තේ කියන දේ පිළිබඳව අප ්‍රාත්‍ර දේශනාව තුළදයේ. සාකච්ඡා කලා හඳනාගන්නට යද නම් කත්තා අපි පිරිසඳ දකින්න ඕන කියන ද පිළිබඳ කෙනෙක් නිවන් දකින්නට අවශ්‍යනං නිවන් දකින්නට ුවොමනාව තියන කෙනාවිසින් දුකනැති කරගන්න ටෝන නම් දුකනැති කරගන්නට අවශ්‍ය කෙනවිසින් අනිවාරයෙන්ම පුරුදු පුහුණු කළ යුතු දෙයක් තමයි තමන්ගේ මනස විපස්සනාව කෙරෙහින බුරු කරවීම යථාර්තය තේරුන් ගැනීම සඳහා තමන්ගේ මනස රැඹුරු කරවනකොට මේ නාම රූප ධර්මයන් පිරිසිඳ දකීම සඳහා ස්කන්ධ ධර්මයන් පිරිසිඳ දැකීම සඳහා ආතන ධර්මයන් පිරිසිඳ දැකීම සඳහා පරිිච සම්පාද ධර්මය තේරුන් ගැනීම සඳහා තමන්ගේ සිහිනුවන පවත්වන්නට පුළුවන්කමතියනවා. ඔය එකක නඥ්‍යායන් ඔස්්‍යය අපි කතාකළුත්ඒ කෙනෙක් නාම රූපය දකිනවා කියලා කියනවා තව කෙනෙක් ස්කන්ධද දකිනවා කියලා කියනවා ආයතන දකිනව කියනවා තවත් කෙනෙක් අට ලොස් දහතුවක් දකිනව කියනවා තවත් කෙනෙ පටිච සෝපාද ධර්මය අවබෝධ කරගන්නවා කියලා කියනවා එතකට ඔ කවරාකාරයකින් වුණත් තමන්ගගේ මනස්ස වඩනකොටට තමන්ගේ හිත දියුණු කරනකුට පත්වෙන්න එකම තැනකට එකම දෙයක් පිළිබඳව තමයි අපි අවබෝධ කරගන්න අපඒ සඳහා අනුගමනය කරන න්‍යාය කුමක් වුණත් අපිට අවබෝධවෙන්න එකම ධර්මයක් පිළිබඳව රියට ගංගාවක බහින්න තොටපොළොවල් ගානක් තියනවා. එදකට මේ ගඟට බහි තිෙන ොටුපොලවල් ගානෙන් කෝකෙන් බැස්සත් බහින්න එකමඟගටන්නේ. එකක දහම මනසිකාරය යඔස්්‍ය අපි මනසිකාරය පැවැත්තුවත් අපි අන්තිමේටම පිවිසෙන්නේ එකම තැනකට එකම දේ පිළිබඳව අවබෝධ කරන්න අප ඒ කතාකරපපු එකකෝස්ස අපි බැලෝත්ත එම විඤ්‍යාන්නාමරූප සලා යතන පස්සවේදනා කියන වර්තමාන මේ ජීවිතය කියන තැන තමයි අප අවබෝධ කරගන්න උත්සාහවත්තයන්නේ. අපි තපැත්තකින් ත් ොත් එහෙම අපි වර්තමානය ආයතන පරිහරණය කරනවා කියන තැනක තියෙන යතහර්තය තේරුම් ගන්න තමයි අපි උත්සාහවත්වයෙන් වෙන දෙයක් නෙමින්. එතකට මෙන්න මේ තැන අපි නුවන පවත්වන්නට නං අපිට සිද්ධ වෙනවා. ගන සංඥාව දුරු කරගන්නට අපි පෙරකතාකරපුවාතිී මනසු භාවිත කිරීම සමතයේ පැත්තට මනසහුරු පුරුදු කිරීම මේ දේවල් ගොඩක් අපිට දියුණ කරන්න අවශ්‍ය වෙනවා ඒටික ඔස්සේ අපේ මන සමතුලත්ත කරගන්න වගේ කියන්නේ එක සමාන කරගන්න ඔ වගේ අධ්‍යස්ත කරගන්න වගේම අපිට ඇත්තටම අවශ්‍යයි ොක අර්ථයේ තේරුම් ගන්න විදිහයේ දර්ශනයක් පවත්වන්නට ඒ පැත්තට මනසිකාරය පවත්වන්නට එනිසා තමයි ඉන්ද්‍රී භාවනාදී සූත්‍ර දේශනාවන්ගේෙදී අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉන්ද්‍රිය භාවනාව අපි කොහොමද ඉද්‍රිය පිළිබඳව අපි මනස දියුණු කරන්නේ කොහොමද හිත රැකගන්න කියන එක පිළිබඳු කතා කරනකොට ඒ අපි රැකගන්නට වු විදිහ ගැන දශනා කළේ මේ එක සංකතයි යි පටිච සවෝපන්නයි කියනමේදේ පිළිබඳව අවබෝධ කරගන්නට කියලා. ැන් පාරාසරය බ්‍රාක්්මණයගේ ශිෂ්‍යය උත්ත්‍රමානෝ කැවිල්ල නියහන් බදුරජාණ වහන්සේන්නේ අප වෙලායි බුදුරජාණන් වහන්ස යහන උත්තරගෙන් පාරසරී බ්‍රහ්මණතුමා ඉන්ද්‍රිය භාවනාව ගැ කියන්නේ කොහොමද ඉද්‍රියී රකින්න කියන්නේ කොමද කිය. ට එයා කියනවා පාසරේ බ්‍රාහ්මණතුමා උගන්නන්නේ කනෙන් සද්දාහ්‍යපා මේ විදියට තමයි අපිට උගන්නන්න කිය එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උත්තර එහෙමනං පාරාසරී බ්‍රාක්්මණත්තුමා කියනව විදිහට යම් කිසි කෙනෙක් උපතින් අන්දනං අන්දගෙනත් ඉන්ද්‍රී භාවනාව හොඳට වඩපු කෙනෙකඇයියායට රූප පෙන්නිමනෙන් එ කනට සද්ධ හෙන් ඇත්තන් එයත් ඉන්ද්‍රී භාවනාව හොඳට වඩන කෙනෙක් මොකදයට සද්ධ ඇහෙන්ෙමන විදිට ඉන්ද්‍රී ට එකක පේෙන් නැත්තු යන කියන්නන්නේ එනම් නිකම්ම ඉන්ද්‍රී වැඩෙනවා කියන එක අමුත්යෙන් කරන්න දෙයක් එතන දවමනාවක් නෑකිරට පස්ේ නිශක්්ද ඉන්නකට තමයි බදුරජාණන් වහන්සේ අරන්දුතරන් වහන්සට එනං මේශාසනය කොහොමද අපි ඉන්ද්‍රී භාවනාව කරන්න කියලා ඉන්ද්‍රී භාවනාව පිළිබඳව දේශනා කරන්න තොට කරුණු තුනක් ඇතිනම් පුද්ගලය තුන් දෙක් ඉන්ද්‍රී භාවනාව සිද්ධ කරනවා එ පුද්ගලය තුන්දෙනගේ ලක්‍ෂණ අනුවන් අපිට තේරුම් ගන්නට පුළුවන් කමුත්යනවා කොහොමද අපි ප්‍රතිපදාව වඩන්නේ සහ වැඩෙන්න්නේ කියන එක පිළිබඳ. පලවෙනි පුද්ගලයා එයා සේක පුද්ගලයෙක් නෙමෙයි සේක කියල කියන සයික්ෂය කියන හික්මෙනවා කියනෙ. එතකොට සේක කියලා කැන මාර්ගය හික්මෙන ැන සෝවාන් මාර්ගය උපදෝගත්තතාම සෝවාන් පලස්තෙක් බවට පත්තෙන එත ඉට පස්ස අර උපදෝගත්ත මාර්ගයෙන හික්මෙන් අන්නඒ පුද්ගලයට නිසා සේක කිය කියනවා. සේක නොවන පුද්ගලයෙක් ඉන්නවා. ඒ දගල ැන සේක භූමය සඳහා උත්සාහවත්වෙන මග වඩන කෙනෙක්කින්න. අ සේක භූමි අර දර්ශනය උපදෝගන්න තමයි උත්සාහවත්වෙන්නේ මාර්ගය වඩන්න. ඒම කෙනකුත් ඉන්ද්‍රී භාවනාව සිත කරන සේක පුද්ගලයක් ඉන්ද්‍රී භාවනාව කරන රහන් වහන්සේ ඉන්ද්‍රී භාවනාව භවිත ඉන්ද්‍රී පුද්ගලයායටට ඉන්ද්‍රී භාවනා කරන්න දෙයක් නෑ ඉන්ද්‍රී භාවිත කරල තියන්නේ හැබැ ඒකනත් එතන සිහි පවත්වන විදිහ කියල මේ පුද්ගලය තුන්දනාව මෙතනද ද්‍ර පරිහරණයේද කොහොමද ජීවත්වයෙ කිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මජිමනිකා, ඉන්ද්‍රභාවනා සූත්‍රයේදී. තොට මෙතනද පැහැදිලි කරන දේ තමයි. අර මාර්ගය ඉපදවීම සඳහසේක බහමයට පත්වීම සඳහා මාර්ගය වඩන කෙනෙක්. එයා උත්සාහවත්වෙන කෙනෙක්. ඇහට රූප ගැටනකොට අපිට මනාපමණප සහගත සිතුවිලි උපදිනකොට, එයා ඒ මනාප අමනාපසාගත සිතුවිලි උපදින තැන යාඒ සංකතයි පටිච සම්පන්නයි කෙලෙ සංකත ධර්මයක් පටිච සම්පන්න ධර්මයක් ඇැටේට ඒදේ පිළිබඳව මනසිකාරය පැවැත්වීම සිද්ධ කරනවා. ඒක තමයි එයා භූමී වඩන තැන සේක පුද්ගල වඩන්න හැම වෙලාවකදම එයායටත් තැහැට ූපය ගැටුනහම මනාපමනාප සගත සිත්තුවිලි උපදින තැනක එයා දකින්න පුරදුවනවා ඒ උපදින සංස්කාර නිමිත්ත පිළිබඳව අටියී ති රා ඇති ජිගුච්ෂතියා ඒක මේ පිළිකුල් කරනවා ලැ්ජිත්ත වෙනවා පීඩාවට පත්වෙනෝ මොක දෙයා එතන සිදුවන ක්‍රියාවලිය පිළිබඳව නුවනින් දැකපු කෙනෙකු විදිහයට තමයි එයා සිහිුවන පවත්තන්න එතුවට නොදැකපු කෙනෙක් දැකීම සඳ හමකක්ද කරන්න නොදැකපු කෙනෙක් දැකීම සඳහා යතහතත්වේ තේරුම් ගැනීම සඳහා එයා ඒ ධර්මය පිළිබඳව නැවත නවත සම්මාර්ශනය කිරීම ඉද කරනට අපි කියනවතා පැත්තින් සම්මස්සන ඥානය කියලා අප ඒ සම්මර්ෂණය කරමින් නුවන උපද වනවා එක අප ඒක ගැන සම්ර්ෂනය කරනවා කියලා කියන්නේ නැවත නැවත මෙෙහි කරනවා නැවත නැවත හිතනවා එදට අන්නේ නැවත නැවත සිතීම නැවත නැවත මෙනෙහි කිරීම තුළ අපිට නුවන උපදවන්නට පුළුවන්කම තියෙනවා ඒ තුළ ඒ කරුණු කරණ පිළිබඳව නුවන උපදවන්නට පුළුවන් කම තියනවා මෙනෙහි කිරීම තුළ අන්න ඒ විදිහට අපි මේ ඉන්ද්‍රිය ධහමයන් පරිහරණය කරන වෙලා විද අපි පවත්වන මනසිකාරයක් තුළ අපි පවත්වන සිත තුළ අපිට පුළුවන්කමතියෙනවා යථාර්ථය ප්‍රතිවේධ කරන තැන දක්වා මේ මාර්ගය ක්‍රමාණුකූල ලෙස දියුණු කරන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. එම් කොහොමද අපි ඒ ඉන්ද්‍රී භාවිත කරනන්නේ විටේ අපි කොහොමද මනසිකාරය කර ධාන වසේ මේ සංකතයි කියල කිවඒ පටිචස උපන්නයි කියල කිව සංකතයි කියල කියන්නේ හේතු නිසා සකස් වෙනවා කියන එක පටිච සං උපන්නයි කියලා කියන්නේ ප්‍රත්්‍ය නිසා උපදවන ප්‍රත්ථ්‍ය සංවායගෙන් උපදින ප්‍රත්්‍ය නිසා සකස්සෙනවා කියන එක එදකට ඒක තමයි ස්වභාවේ එතකට යම් කිසි වෙලාවකා අප ඇහැට් ඇහැන් රූපයක් දැකල මනා පම්මනාපසාගත ත් උපද්ධ වන කොට අපේ මනා පමණප සහගත සිත්තු උපදව වන තැන ඒ ධර්මය සංකත පටිච සවපන්න ධර්මයක් විදියට අපි තේරුම්ගන්නට ඕනේ ඇයි සංකත පටිච සවපන්න ධර්මයක් කියලා කියන්නේ ඒක හේතු ප්‍රත්්‍යයන්ගේ සකස් කරන දෙයක් දැන් අපිට හමුවන අපි ඇසුරු කරන ලෝකයක් තියෙනව අපිට හමුවෙන් අප ඇසුරු කරන ලෝකය අපිට හමුවෙන් එම සත්තු පුද්ගල භාවෙන් තමයි අපිට ලෝකය හමුවන්න ඒමට මෙන් තමයි අප ලෝකය ඇසුරු කරන්න එක අපිට මුත්ව පැදිලි කරන්න ඔන්න මේ ඉන්න පරිසරය ගන්නක අපිට මේ අපි අපට පිරිසක්කන්න මේ තියෙන රූපාී දේවල් තියෙනවා කියලා අපේ මනස පිහිටා සිටින්න මනවාගද මේ තියන රූප නිමිතිවල අපේ මනස පිහිටා සිටිනවා ඇහෙන සබද නිමිතිවල අපේ මනස බාහිර තියෙන දේවල් කියල මත පිහිටා සිට නොමක තමයි ස්භාවිකවම තියෙන ක්‍රියාවලි අපේ මනස පිහිටා සියෙන් මෙතන මේ තත්ත්වය වෙනස් කරන්න තමයි අපි දැම් මනසිකාරය කරන්න පටන්ගයි මේ තියෙන විදිහේ වරදක්තිය නවා ඒ වරද නිවැරදි කිරීම සඳහා මොකක්ද වරද අපි ඇත්තටම නො පවතින දෙයක් පවත්තිනම් කියන කල්පනා කරනකවම් යම් රූපයක් ඇහැට පෙනුුණනං එක පෙනම් මාත්‍රයෙන් පස්සෙ නිරුද්ධ වවා ඒ රූපේ දකින තැනක යම් ස්කන්ද ටිකක් ඇතිවුණනානං එක දකින බවට ඒ ිකත් එතනිම්ම නැතිවෙලය න මේ ධර්මටික එකට එකක් වැෑවෙන තැනක ඉතුරු නැතුවු නැතිවෙලා යන තැනක අපි පස්සේක ඇති බවට බාහිර තියෙනවා කියලා නිමිති වසේ ආපහු ඇසුරු කරනවා එවිදිහට තමයි ඔගොලොන්ට දැන් මේ පැයක් තිස්සේ ඔගොල කතා කරනවා න එක කරන දේවල් හම්බ වෙන්නේ ලෝකය හම්බවවෙන්නේ ආපු වෙලා බඉඳල මේ පරිසරේ තියෙනවා කියන මනස ඔගොලොන්ට ගඩනැගිල තියෙන්නේ වැෑකට කලින් තිබ් එක දැ තියන පුළුවන්ක මක්තිනාද එතකොට අපිට තපපරේට කලින් තිබුණ එකක්වත් එක මොහොතකට කලින් තිබුණන එකක්වත් නැවත තියෙන්න්න පුුවන්කමක් නෑ ඇයි තිෙන්න්න පුළුවන්කමක් නෑ කැන ධර්මේ නිරුද්ධහි කියෙනක්. දැම් මෙන්න මේ සභාව අපි තේරුම් ගන්න යනකොට අපිට සිද්ධ වෙනවා මේ සිදුවන ක්‍රියාවලිය පිළිබඳව නුවනින් දකිින්. මේක නුවනින් දකින්න යනකොට මෙහි පළමු කොටස තමයි මේ පිළිබඳව අපි සිහිනුවන පවත්වනකොට අපිට පේන්නට ඕනේ මෙතන සිදුවන ක්‍රියාවලිය බදු නාමරූප ධර්මයක පැවැත්මක් විදිහට මේ ධරම පිළිබඳ අපිට දකින්නට පුළුවන්කම තියනට ඕනි. එතට අ ධාතුවසයෙන් අපි බලපු මනසිකාරය අපට ඒකට හේතුවක් බවට උපකාරක දෙයක් බවට පත්වෙනම්. ඇයි ඒකට උපකාරක දෙයක් බවට පත්වෙෙන්නේ යම විදිහකින් රූපය දහතුකි රහතුමාත්‍රයක් කියෙන දේ ැලුවනම් ාහිරත් දාතුමාත්‍රයක්ක කියනදේ බැලුවනම් අපිට ඒ විදිහට නැවත නැවත සිත භාවිත කරනකොට වෙන්නේ සතර ධාතුව කියන තැන මනස්ස පිහිටා සිටින කොට අහර සත්තු පුද්ගල සංඥා ඉවත් එන්න පටන්ගෙනීම ටිකෙන් ටිකේ අඩු න්න පටන්ගන්න එකතමයි සිද්ධ වෙන්නේ එක අපිටර දැඩියෝම එලිය මේ මේ සේ තියෙනවා මයි කෙනෙක් ඉන්නවා මයි කියලා හම්බෙන තැනක දෑමකද වෙන්න අතර දහතුවක් තියෙනවා කියන තැන්ට සතර දහතුව පැවැත්මහම්බන්න පටන්ගන්න එෙන අපිට පේෙන රූපයේ පැවැත්ම පුද්ගලයෙක් නොවාන දෙයක් අතර දහතුවක් ට අපි සතර දහත්වක් තියන තැනක අපිට හම්බෙනවා හිත පැත්තෙන් වේදනා සඥා සංකාර විඤ්ඥාන කියන ගති ටිකක් ඒ හැරුණුකොට වෙන මුණ හරිතියෙනද ඒ ස්කන්ද ටික හැරුණුකොට රූපයේ සහ වේදනා සංඥා සංකාර විඥ්ා කියන ස්කන්ද ටි හැරුණු කොට වෙන මොකක්වත් ඇත්තේ නැහැ එනිසා හිතට යම් අරමුණක් ඇසුරු වෙනකොට ඒ ඇසුරුවන අරමුණක ඔගොල නුවන පවත්වන්නූ සහවත්යෙන් යම අරමුණක් ඇසරුවෙන කොට ඒ අරමුණත් එක්ක නුවන පවත්තන්න සහවත්වයෙන මේක පවත්තන්න සහවත් එෙන කොට ගොලට අපේ හිතස්භාවෙන් අරමුණු ගොඩක් ඇති බවට ගෙනවාලනි මේ පේනකොට මේ කෙනත්තිවා මේ කෙනත්තින්න මේ කෙනත්තිවා කියලා අපිට අරමුණු ගොඩක් ඇති බවටගේ නමින් ඒවල් තියෙනවා මේ විදිහයට ඇති බවට ගොඩක් කරමුණු ගේෙනම් ඒක ගතාවයක් වටින් අරුව නානත්තේ යට කරලා දහන්න නිේ ඒ මට්ටමට ඒක ග්‍රතාව නෑ තිගෙන ගොටුුණත් ොන නම් පුළුවන් ප්‍රතිපදාවයක් මට්ටමකට යට මේක දියුණු කරගන්න පුළුවන් කම තියනවා එදට ඒ ඉදික කොහොද කරන්න. එයා මේ නුවනින් දකින මත ඒකගතාවයක් ගොඩන ගා ගන්නවා එකන්නේ ඒකත්වයක් ගොඩන ගා ගන්න නුවනින් දකින එක මත එතමයි එහා පොදුවේ දකින්න පුරද්ධ වෙනවා ඇහැට පෙනෙන සියල්ලමම කක්ද පූපාර්තනයක් ඇහට පේන සියල්ලම රූපායතනයක් මේ එකේ එක රූපයක් ඇවිල්ල මම මනුස්සයෙක් මම මේසයක් කියලා කිවේ නෑහනේ ඇහැට මකක් දනේ. මේ ඔක්කොම පොදුවේ එක සමාන විදිට ඇට වර්ණ සටහනක් විදිහට රූපයක් විදිහට පතිත වෙච්චේකනුණේ ඒ ඒක ඇතුළල වෙන මකක්වත් තිබුණ නෑ ඇහැට වර්ණ රූපයක් විදිහට මේ ක්කොම අපේක තමයි වුණෙක ඇතුලේ වෙන මොකක්වත් තිබුණේ නැහැ. එතවට ඒ තිබුණ. ඒ අනාත්ම රූපයක් විදිහට ආපු තැනක අපිට වේදනා සඥා සංකාර විඤ්ඥාන කියන ගත ටිකක් තමයි ඉපදුනනි අපි රූපය වන්දා හඳුනගත්තා එවගේම සිතුවක් දැනගත්තා ඒටික කලා ඊට පස්සේ අපි ආපහු මනසිං ඒ හටගෙන ඉතුරු නැත්ව නැතිවල යනකොට මනසිංමකක්ද කළේ මනසිං ආපහුන් ඒක අරමුණු කරලා අර නිරුද්ධ වෙච්චි ධම අරමුණ කරලා සත්වය පුද්ගලය කෙනෙක් හැටියට කල්පනා කළ අපිගේ අවිද්‍යාවමත ගොඩනගනා ලෝකය කිය එතකොට අන්න එතන දී දැන් අපිට මේ පේන වරණ සටහනි පේන රූපය තුළ අපිට අපි පුද්ගලයෝ දකින්න පුළුවන්කම ලැබුණ ඇත්තටම අපි පුදගලයෝ දැක්කද අපි පුද්ගලයෝ දැනගත්තද අපි පුද්ගලයෝ දැනගත්තා එතකොට අපි දේවල් දැක්හනම අපි දේවල් මනසිං දැනගන්න මට්ටමක තිබන අපි මේක හැමවෙලාවක්කදිම ඒ පුද්ගලයෝ මෙ තියෙන දේවල් මේ හැම දෙයක්ම මොකක්ද කරන්නේ හදාගෙන විදින මට්ටමක ජීවත්වෙනවා මේ පේනා කියන එකේද මේ සමස්ථ රූපයක් අපිට පේන තැනක අපි පුද්ගලයෝ දේවල් තියෙන කියලා අපි මේක හදාගෙන මනසින් උපුට ලාරගෙන විදින තැනක තමයි අපි ජීවත්තෙන්නේ එතකොට අපි පුද්ගලයෝ දේවල් තියෙනව කියන එක විඳින්නේ අපේ මනසය අදදැකීමක්මයි මනසය අදැකීමක්මයි කියැ මනසෙන් පෙන්නල දෙනද රූපය තියෙන තැනක අනාත්ම රූපය ඇහැටාපු තැනක මේ කෙනෙක්ඉා කියලා අපි විඳින්නේ මනසිං ඒකෙන් ඇසුරු කරගන්න දේතික මනසේතනට අපි පත්කරගත්තා හ මේ සීමාව අපි කොටු කර ගත්තට පස අපි පුද්ගලය දකිනව කියන තැනකට එබඳු සංඛ්‍යාවට ගිහිල්ල තියෙන. රූපය පිළිබඳව එබඳු සංඛ්‍යාවකට අපි හිල්ල තියෙනවා එ එකකොට අන්න එබඳු මට්ටම අපි මනස කොටු කරගන්නොට සීමමා කරගන්න කොට අපිට හැම වෙලාවකදිම ඒ ඉන්න පුද්ගලයෝ පිළිබඳව දැන්කිහි තන් කරන්න පුළුවන්කම නිකම්ම ගොඩනැගිල තියෙනම්. දැන් අන්න ඔය සීමමාකරගන්න ගතිය අපි මනස්ස එතනට සමා කරගන්න ගතිය තමයි අපි නතර කරන්න ඕනකම තියන් ඒක නතර කරගන්න ඕනනං අපිට දකින්න වෙනවා ඇහැට පෙනෙන සියල්ලම එක ඒකත්වයක් තුළ අපිට අත් දකින්න සිද්ධ වෙන එතකොට ඇහැට දකින ඒකත්වේමකක්ද ඇහැට පේන පොදු දේ තමයි ුවර්ණ සටහනක පැවැත්මක් එතකොට දැන් ඔගොල්ලන්ට මේ රූප ගොඩා පෙන ඒ පේන තැනක ඔගොල් උත්සාහවත්වෙන්න බොහම සවුම්ම ඒක මනස්සට පේන ඒකත්වයක් හැටියට දකින්න එක එක මනස්සට පේන වර්ණ නිමිත්තක් හැටියට වර්ණ සටහනක් හැටියේට හිත පවත්වගෙන ඉන්න පුරුදුවෙන්න ඒකෙ මේ පුද්ගලය මේ දේවල් කාරණ කියන එක පිළිබඳව අරමුණු කිරීමකට යන්නේ නැතුූ එතකොට අපිට අර රූපයේ පිළිබඳව තියෙන සිතුවිලි වැල්ලයන එක නතර වෙලා අපිට ඒත් තුළ පුළුවන් කමතියෙන රූපයහි ඒකත්වයක් එක තැනක් කියන තැන අරමුණු කරන්න එතකට මොකක් දරමුණ වන එකමද වර්ණ සටහනක් ඇහැට පේනදේ වර්ණ සටහනක් කියෙනෙ පස්ස අපිට පේනවා අපි ඇතන උපද්දගන්න ටිකමකක්ද හිත පැත්තෙන් වේදනා සංඥා සංකාර විඤ්‍යාන කියන ගති ටිකක් උපදිනොදැ ගතිටි කෙනාද අම්මද තාත්තද දුවපුතා දන තිරම්ේ ඉන්න අද ගති ටික නෑන එක තමන්ගේ හිතය හටගන්න විඳීම් සහගතස්භාවය හඳුලන ස්භාවය හිතන සභාවය දැන ගන්න මේ ගත ටිකමින් ගති ටිකක් සභාවය එතකොට මේ දැම ස්කඳ පචි ැක්ක කියල අපිට උපදින්නේ නිරුද්ධවෙන්න මේ ධර්මටිගෙන හටගෙන නතිවෙන තැනට පත්තන්නේ අන්න ඔය තැනට දැන් ඔගොල්ලු හොඳට සිහිය නුවන උපදෝගෙන වාසය කරන්න ඕන. එතකොට ඕකෙද වඩාත්ම ඔගොලන්ට ඇහැට නිමිත්තක් ෝ ඔයවිදිහට වාසය කරන කොට ඇති බවට නිමිත්තක් හම්බු නොත්තහෙම ඇති බවට හම්බුණ මිත්ත පිළිබඳව බලනක ඔගුල හැමදා එක ඔගුලුන්ට අනාත්ම දෙයක් විදිහටම ඇත් සමෝටාපක තමයි. සිද්ධ වනේ එගු ඔගුලු කවදාවත් දැක්ක නෑනනි. ඇන් ගෙදර කියල මතක් වුණ කියන්නපු. ගෙදර කියල දෙයක් ඔගුලු දැක්ක නෑනෙ. ගෙදර කියල දෙයක් ඔගුලු පේන වර්ණ සටහනක් ඇතුළේ සීමකරගත්ත මිසක එතනට ඔගොළුගේ මනස සීමමාකරගෙන වර්ණ සටහනේ මේ තමයි ගෙදර කියලා ල එක හදාගත්තම සක ෙදර කියල රූපයක් ඇවිල්ලකි වෙන ෑනෑ එදට අපිට වර්ණ රූපය පෙනුනා පෙනුන තැනකා අපි අපේ මනස්සෙන් එක උපුට අරගෙන අපි ගෙදර විදිනව ගෙදර හදාගත් හදාගෙන විදින්න එක තියෙන දෙයක් න අපේ හදාගෙන විදින තැනක් එකට හොඳට දකිින් අපි එක හදාගෙන විදින තැන හැමවෙලාවකදම අවිද්‍යාසාගත භූමියනේද කියන තැන එදට අපිට පේනදේ පෙනී මාත්‍රයකී පස්සේ නැතිවෙලායනවා ඒ පවතින දෙයක් නෙමෙයි. එට එහෙම පවතින තැනැක අපි හැමවෙලාවකදි මර සීමමාකරගෙන නිමිතිත්තුරු කරපු මනස සැත්තුලේ අපිට හැමදාම ගෙදර කියන එක පවතිනවා කියලා හම්බෙලා තියනම් එට දැම්මම් මේ ගෙදරතියනවා කියලා හිතන්නේ මට පෙනු රූපය ගැනත ැතිනන්ගේ රූපයට මම මනස සීමමා කල් අහදාගත්ත නිමිත්ත ගැනද. මම නිමිත්ත ගැනමිෙනහිරන එක නේද කරන්න අන්න විදිහට තමන්ගේ හිතට වඩා ඇති බවට පේනකොට අරමුණක්. අරමුණේ ඇතුළට තමන්ගේ මනස අරගෙන ගිහිල්ලා ඉතාම හොඳින් ඒක පෙන්න ලදෙන් ඔන්න ඔය විදිහට දැන් තමන්ට දැනන්න බාහිර පරිසරය පිළිබඳ තමන්ට දැනෙන මේ හැගීමට ස එකන එක එක තැන්වලට පුද්ගලයෝ දේවල් මේ විදිහ තැන්වලට සීමා නොවී ඔගොල දකින්න පුරදු වෙන්න ඇහැට පෙනෙන ධරම මේ හැමවෙලාවකදිම වර්ණ රූපයක් වරණ සටහම් මාත්‍රයක් විතරයි ගේ මෝගොල්ල ඒ පිළිබඳු ඇති කරගන්න අනන්යම් හිත ඒ හිත තමන්ගේ පැත්ති උපදින වේදනා සඥා සංකාර විඥ්‍යාන කියන ගතති ටිකින් යුක්ත ධර්මයක් ඉත්‍රමට් හටගෙන නැතිවෙන අනත්න ධර්මයක් එතුට මේ ඇතුලේ සත්වය පුද්ගලය න්න කියලමම ග්‍රහණය කරගන්නකොට අල්ලගන්නකොට මට පුද්ගලයෙක් විදිහට පෙන්ලා තියෙනවා කෙනෙක් දෙයක් විදිහයට පෙල්ල තියෙන දැ ඒකන්නේ අපි දැන් විඳන පුද්ගලයෝ දේවල් තියෙනවා කියන මනසයි පවතින යථහර්ථයයි දෙක වෙන්කර ගන්න කෙනෙක මේ කියන්නේ මනසින් වෙන්කරගන්න වෙන්කරගෙන පවතින යථර්ථය කියන තැනට නුවන පවත්තන්න සහවත්යන්න. දැම් මේකෙදී කියන්නේ ඔුලොන්ට අර අපි ඊය පෙරේද භවනාවදි පුරුදු කලාා වගේ ආනාපානසතින මිත් තුල අස ප්‍රශන මිතු තු හිතකොෙවත් යන්න ෙන් තියාගෙනන්න කියලත් නෙ. මේ හිෙද කියන්නේ දහත්තු සඥඥාව විදියට සංඥාවක් විදිහට අනි තොක්කොම නිමිත්ති අමතක කරල මේ දහතු මාත්‍රයක් දාතුමාත්‍රයක් කියල කය පිළිබඳව පුරුදු කරන්න කියන එකක් නෙමයි. ඉට වඩ වෙනස් තැනක ඔගලින් මනස පත් කරගන්න පත්කර ගැනීමක් පිළිබඳු නො මේ අද පුරුදු වෙන්න කියල මේ කතා කරන්න ඉතින් උද උදේවරු අපි කාල ගත කරන්නන්න ඒකට අද ඔගලන්ට භහනාවක් විදිහට පුරුදු වෙන්න කියල කියන්නේටික ඇතුට ට අපි අනිවාරයෙන් කතනට ගියත් අපි පුරුදු විය යුතුදේ තමයි එක අපි අපේ මනස්ස තුළ ප්‍රධාන වසයම ඒක තමයි අනි හැමත් දේකට ම ඩ මූලිකත්වය දීල පුරදු කරන්න ඕනේ දේ ඒන්නේ මමින් කියන්න පිසහය පුරදුන කර නොකලයුතු ඉ කිය ම කියන්න අපි සමාධී පුරදුනො කළයුතුයි කමකද අප ඒ කතා කලා ඉන්ද්‍රී සමත්තාවය කොචර වටි වාද කියන එක මේ මේ වඩනක මොකද වෙන්න ප්‍රඥ ඉන්ද්‍රී තමයි ගොහම වේගවත්ව වැඩෙන්න්නේ ඉටට අපිට මේ ප්‍රඥා ඉන්දී වැඩනකොට ප්‍රඥාව තුලින් පුළුවන් ඔන්න ්‍ර්ධා වෙදෙන පැත්තට මනස ගන්න අප එක වෙනම කතා කරමු හැබැයි මෙතන ද ගොලු ප්‍රධාන වසේම දැන් හිත පවත්වන්න පුරුගුවෙන් ඕන ක්‍රමේ තමයි ඇහැට පෙනෙන මේ රූපායතනය පිරිසඳ දකින විදිහට ඔගුලුන්ගේ මනස පවත්වන එකය මනුස පවත්තනකොට ඔගොල්න්ට ඇස් දෙ අරගෙන බැලුවත් ඔගොලට පේනවා මේ නිමිති තියෙන මේ පුද්ගලය ඉන්නවා කියන තැනක අන්න ඒතෙන්ට මන සේවිදිහට සීමකරන්න නැතුව පුද්ගලයෝ ඉන්න කියනද මනසින් සීම කරල ගන්න නැතුව ඔගොලොස් හිත පවත්වන්න මෙතන ඇහැට වර්ණ රූප මාත්‍රයක්යනවා කියන දසෙල්ලා ප්‍රකට කරගන්න අර මම කිය අනක් තිබ වඩන්න කියන තැන කිය ඉදි රූපන් කියය ලි දකින්න ඕොන මේක රූපය කියන පිළිබඳව අපි දකින්න ඕන කියන්නේ රූපයයි කියනද ඉස්ල්ල කින්න අපිට ඇහැට පේෙ රූපයයක් කියන ඒකත්වය ගොඩ නගින්. එතකොට ඇහැට පේන්නේ රූප මාත්‍රයක්ය කියන තැනග හිතතියාගන්න අපි මේ පේන රූපය ඇතුළේ සත්ව පුද්ගල බව අපි උපටාගන්න දෙයක් මනසින් එක ඇසුරු කරගන්න දෙයක් නේද කියලා. එහැන දැන් ඔගොලො මෙහෙම බලාගෙන ඉන්නකොට ඔගොලන්ට මේ රූපය සංඥාව පේන නන්නේෙද වටේ ට විශා රූපයයක් ේ දැ. අපි ඒ රූපෙන් මේ කෙනෙක් කියලා අරමුණු කලා මුකද වෙන්න. ඒ රූපෙන් අපි මනසින් එක කෙනෙක් කියල මේ දෙයක් අරමුණු කරන. මෙ දෙයක් කියලා අපි මනසින් අරමුණු කරන මේ මුලු සමස්ත සතහනෙන් අපි මුකද කරන මේ කෙනෙක් දෙයක් කියලා අපි අරමුණු කිරීම සිත කරනවා. එතවට දැන් අපිට පුළන්නේ කෙනා ගෙන හිත හිතයන්නනෑ අපිට පුලන් ඒ දේ ගැන හිත හිතන්න. හැවයි අපිට පෙනිලතියන මේ කෙනෙක් දෙයක් කියන්න බැරි සම්පූර්ණම වර්ණ රූපයක් චිත්‍රයක් තමයි අපිට පෙන්ලතින්. දැම්මේ කියන්නේ මනසින් මේ චිත්‍රය ඇතුළේ දේවල් කාරණ ගැෙන හිතන් නැතිවෙන්න මේ කාර වර්ණ රූපයක් කියට තැනකට හිත තියන්නේ සෙලේක ප්‍රකට කරගන්න අපිට පුළා හට ගන්න නිරුද්ධ වන ධර්මයක් කියල ට පස්සඒ පිළිබඳව සම්මර්ෂණය පවත්වන්න පුළුවන්කම තියෙනවා. එනිසා පලමින් අවස්ථාව හැටියේට ඔගොලොට තියෙන දේ තමයි මෙට ඇහැට පෙනෙන රූපය පිළිබඳව ඇහැට පේන වර්ණ සටහන පිළිබඳවඒ එක තැනකට සීමාවෙන්නට නොදී ඔගුලු ඒ පිළිබඳව මේ පොදු ඒකක් ඒකට පැමිණින්න උත්සාහවත්වෙෙන්න්න වර්ණ සටහනක් කියන තැ තැන ඔගොළන්ගේ මනසෝගොලුන්ට පත්කරගන්න පුළාමුණොත් ඒක ඔගුළුන් ගා නිතති භාවනාවට ඔගොළුම නුවන උපදෝගන්න කරන පැවැත්වීමට ඒ තරන් උපකාරක ධර්මයක් වෙන ඇත්තේ නෑ ඒක ඔගුල උත්සාහවත්යෙන්න්න ඕනේ අනිත්‍යේවලට කිවලට වඩා වැඩිය අධහරණින් කියන්නේ බැරි වුණත් අඩාන්ඩ හරිතෙන් සහවත්තට මේක කොහොම හරි දකිනව කියන තැනින් එකට කොහම හරි උත්සාහවත්යෙන්වා. එනිසා අ අනිත්තේව බෑකිව්වහම විකල්ප ගකිව් මෙම් බලන්න කෙනනවා මෙතද විකල්ප කියන්න තු කියන්නේ කොමහරිරයක බලන්න පි උත්සාහවත්්‍යෙමු එකන්න විකල්ප නෑ කියනකනෙේි පුලන් තව් පැත්තිවලින් කරුණු වලින් ක පෝෂණය කරගන්න පෝෂණය කරගත් ොතෙන්න්න අපිට පත්වෙන්න වෙනමතයිමන ඉදිහයට කතා කලාත් තොදෙන්න්න එන්න වෙනවාමයි අපිට පුළන් අපිට වටෙන්මගටෙන් වටේකින් ගිහිල්ල එන්න පුළන්වන්න කෙලින්වෙන්න පුලා ති කෙලින් යන්න පුළන්කම තියෙනට අපි වටෙන් න්න ඕනේ නැහැ එසාම්පි වැඩිපුරු උත්සාවත්්‍යෙම ටිකත් අමාරුවෙන් ඊ කිව්ෝ වගේ කටවි පටවි කියල දෙතුම් පාරක් හිතන කොටම පටවි සඥාව පේෙන්නෑ මොකද කරන්න ඕනේ ශ්‍රද්ධාවසාහ වීර්ය උපදෝගෙන අපි තාමත් දැඩිවහිත යොදවන්න ඕනේ මේක දකිනොව මයි කියල කොහොමාරි ඔස් සහවත්වීම සිද්ධ කරන්න ඕනෙ එතකොට අපිට මේක බැරිකමක් ඇත්ත න හැයි නිසා අදදැ මේ වෙලා වෙදි අපි වඩා තුත් සහවත්්‍යෙමු ඒ පේන සං්‍යාව තුලා අපිට මේ ඇති බවට හම්බෙන තැන තෙනෙ කරන කැනෙකැ සැරගෙනොුලල් පේ ද ගැ බැලුවත්කමක් න හැස් පියාගෙන ගුලුන් ඇති බවට හම්බෙන තැන ඒ සටහන කිය නිමිත්තට හිත තියාගෙන එකෙස් මනසින් සීම කරගන්න කොහොමඳ කියල සීමමාන් නොවීතිය තියාගන්න තැන පිළිබඳව වගොල මනස තියාගන්නු සසාවත් වනත් කකමක් නැහැ. එනිසා ඒ විදිහයට අපි මේවෙලා වෙදි මනස පුරුදු කරන්න උත් සහවත්්‍යමු එක අප පහැදිලිද තව පැහදිලි කරන්න ඕනිෙ. ඇස් දෙක වහගත්තාත් අපිට දැන් මේ ඇති බවට හම්බෙන සංඥාවතියරණ රූප සංඥාව අන්න එතනට හිත තියන්න මේ පුද්ගල වසයෙන් අපිට මේ වටේ කට්ට ඉන්නවා කියලා දැන් දැනවාක් දැකපු රූපය හෝ අපිට ඒ ද වහන්න කලින් අපිට පෙනුන ඇති බවට හම්බෙන අරමුණ මන්ගේ වටේට කට්ටි ඉන්නවා දැන් කියන හැගිමතියන්නන්නේ ඒ සංඥාව අල්ලගන්න එතකට මේ ඒ හැමතැනකම තිබුණ එක මේ අතාර්ථය තමයි ඒ වෙලාව හැට පෙනුණුරු වර්ණ සටහනක් කියන ැනදි මගේ මනසනේද මේ පුද්ගලය පුද්ගලෝ කියල සීම කල්ල අල්ලගෙන තියෙන කියන තැනින් අර මෙදක වෙන්කල්ල පෙනුණු වර්ණ සටහන වෙන්කරගන්න උසාහත්තෙන්න සබ්දය කියන එකේදීත් අපිට ඇහෙන බොහෝ සබ්දර්වන අපයේ සබ්දයකට මනස යොමු කරලා ඇති බවට ගන්න නිසාමයි බද්දය කියන දේ ඒේ දිහටම අපිට ප්‍රකට වෙලාදී දැන් අපිට බොහෝ සබද ඇහෙන හැබැයිඒ සබ්දය එහනකොට මේක මේ වාහනයක සද්දයක් කියල අපි මොකද කරන්නේ හැම්වෙලාවකදී අපි ඒ සද්‍යය සීමා කල් අපි මනසිං එක ඇසුරු කරන තැනක තියෙන කනට ඇහෙන් නෑනි කාරකද සද්‍ය අපිට කාරක හොන්න එකක් කනට ඇහෙන හනට මකද හෙන්නේ සද්්‍යයක් ඇහන සබදධයක් ඇහෙන තැනක ොඩාත් සබදෑහහි ඇසීම් තව ගොඩ බොහෝ ූ බ්ද්‍ය අතර අපි කාරකයේ ශබ්දයක් කියලා මනසින් අර ශබ්දය සීම කරගන්න එතකොට බොහෝ වූ ශබ්්‍යාත්තර අපි කාරක ශබ්දයක් කියල සීමමාකරගත්ත කියලා කියන්නේ අපි අවිද්‍යාවන්ගේ රූපය පැත්තට නැඹුර වනා කියන්නේ එතකොට දැන් ඒක වෙන් කරගන්නේ ශබ්දය සහ මේ අපි සීමකරගත්ත මනස සහ සීමමා නොවී අපිට ඇත්තටම එනදේ එක දෙයක් වෙනකොටට අපිට එතනදි මනස් අපි අවිද්‍යාවන් සීමමාකරගෙන ඉන්න කොහොද කියන එක ගැන නුවනින් දකින්න පටන් ගන්න කලින් අපපු නැති දෙකුත් අපි දැකලත් නැත්තං ඒ දේ ගැන කිසිම නිමිත්තක් ඇත්ත නෑ. එහින්ද නිම නැති තැන අපි භාවනා කරන්න ඕනෙත් නෑ. එහන එහිම දෙයක් ගැන පිට දෙයක් ඇත්ේ නෑන ද දැකලා නැති අහල නැති දෙයක් ඇති කියලා හිතන්නේෙන් දැකපු අහපු නිමිති අනුසාරයෙන් මිසක එහ පෙනේ කියලා හිතන්නේ ඒකට වඩා වෙනක් දෙකින් නෙමිනි හත්තනි ආයතනයකට යමක් පෙනී කියලා හිතුවොත් එහෙම හිතන්න පුලන් දෙක්කොම දෙයක් පිදි කිය වැ අපි මේ ආයතන හය අත්දකීම අපි බලන්න එතකොට අරවගේ දෙයක් අපිට එහම දෙයක් ගැන අත්දැකීමක් නැතුව අපිටක විදර්ශනාවකට ප්‍රත්්‍ය කරගන්න වශ්‍ය වෙන්නේ හැක දක යුතුනයක් තකට මේවෙලාවෙ දැක්කොත් කියතැන ඒත් ආ දැකපු නැති දෙයක් මේ වෙලාවෙ අපේ ඇහැට පෙනුණක් එකන දැන් එතනක කවදාවත් දැකල් නැති දෙයක් මේ වෙලාවේ හැට පේනවා ඒ පේනකොන්ටත් අපිට පේනෙමකක්ද වර්ණ සටහනක් වර්ණ රූපයක් කියන දේ තමයි තියෙන්ෙන්නේ එතකොට පේන දේට අනු අපේ මනස පවතින්න බොඳ ඒට සමවින්න හොඳ මේ කවදාවක් දැකල නැති දෙයක් විදිහට ඒක සීමමාකරගෙන තියර ඇර සමස්තුවාර්ණ සටහනේ ඒ මේක කවදාවත් දැකල නැති දෙයක් ඇටේටඒ ස්මනසින් සීමමාකරගෙනක හැසිරෙන කමතියන එක ඊට පස්සේපව් හොඳයි කියලා හිතන්නක් පුළුවන්ඒ නර්කයි කියල හිතන්නක් පුළා එතුවොට අපි ඒ විදිහට හිතන හිතන දෙයක් කරන අපි මනුස තියාගෙන අන්න ඒක අපි ඒ විදිහට තියාගන්නේ ඇයි සමස්ත රූපායත්නය ඒ දේ විතරක් කරගුණ කරලා අපි ඒක ඔස්සේ විතර්ග පවත්වන්නේ. උකුටල ගත්තෙ කොහෙද අප එක මනසින් අරගෙන තමයි ඒ ගැ දැන් අපිට හිතන්න කියන්න කරන්න පුළුවන්කම හදාගෙන තියන්නේ එටකොට දැන් අපි ඒ කවදාවත් දැක්ක නැති දේ කියන එකත් අනිත් දේත් අතරති නික සමානමට්ටමක් නෙමේද වර්ණ රූපය කියන්න තැනදීහවදාවත් නොදැක්කා කියවෙන රූපයක් කවදාවත් අපේ හැමදාම දක්කිනව කියන ටික අතර තියෙන්න්නේ එක සමානමට්ටමක් නෙමයි එක බොහම වටිනු ප්‍රශ්නයක් බොහම වටන කාර්නාවක් මතු කරගන්න පුළන් තන එකයන්නේ දැන් හිතන්නකො මම එක පෙන්න්න නම් එතකොට දැන් ඇයටට වර්නු සත්හනක් කෝගලොන්ට පත්තිත වෙනවා එතකොට දැන් මේ රූපේ කියෙ කොගොල කවදාවක් දැකල නෑ කියන එක කියන්නේ නේද මේක කවදාවක් දැකල නැති දෙයක් කියල හිතන්නකො නොදැ මේ එක පාර පේලු තකොට දැන් ඇහැට පෙනු සමස්ත වර්ණ සටහන මෙතියෙන සියලු රූපය ඔගොලන කවදාවත් නොතිබියෙන එකක් තමයි. මේ සියලුම වර්ණරූපය කලින් තිබිලෙන එකක් නෙමෙයි දැන් මේ සියලු වර්ණරූපය මනස මේ කොට ස විත්තරක් සීම කරගත්තාම මේක විතරක් මනසි ආපහෝ ඇසුරු කරනකොට ඔයාට මේ සමස්ත වර්ණරූපය මේ කවදාවත් දැක නැතියෙකවෙේ නිත්තැටි ඇසර කරනොට ඒ ලින් දැක්ක කියලා අපිට ඇස්රෙනටි වෙලා. එතෝට ඒක වෙන්නේ අපිට පේන රූප සටහන තුළද අපි රූප සටහන ඇතුළ මේ කොට කිය මනසට උපුතාාගැනීම ඇතුළේද අපිට හම්වෙල තින මේ කවදාව දකපු නැතික කියලා. උපුටා ගැනීම තුළ තමයි අපිට ඇවිල්ල තියෙන්නේ. හැබයි අපිට දැන් මේ වෙලා පේන සමස්ත රූප සටහනම පෙර නොති බියන එකක්නමේ දහට.ඒ සමස්තේම අපිට පෙර නොතිබේෙන දෙයක් මෙසක කලින් තිබිල එන කලින් දැකපු දෙයක් වෙන්නේ නැ රූපෙ තියන ඇත්ත තමයි හැමදාම එකම සැන එක ඉදිහට අපිට අුත්තෙන් පෙර නොතිබීම හැටැවිල්ල තිෙන ඉතුර නැතුම නැතිවෙලතිය. හැබැයි අපිට එහෙම පේනො රූපයක එකක් සීමමා කරගත්තට පස්සේ. මේක කවදාවත් දැකපු නැති දෙයක් හැටියට කෙනෙකුට දකින්න පුළුවන්. එතකොට අපිට ඒ පේන වර්ණ රූපය තුළ එකක් විතරක් මනසි සීමා කරගත්තට පස්සේ විතරත් අල්ලගත්තට පස්සෙමකද වෙන්නේ ඒක අපිට දැකපු දෙයක් වෙන්න පුළන් නොදකපු දෙයක් වෙන්න පුළා. දැකපු දේත් නොදැක්කපු දේත් අපි විඳින්නේ මනසි එක සමාන අවස්ථාවක. පෙනුුණ දේත් තුළ තියෙන්නේ දැක්ක කියන දේත් නොදැක්ක කියන දේත් පෙර නොති බීම හටගත්ත තැනක තමයි ඇසම්ුවේ හැමදාම ඉදිරිපත් වෙලා තියන්නේ පැදිලි දෙකාරණ අපිඒ පේන සමස්ත රූපය ඇතුළේ දැකපු දෙයක් මේ නොදක්කපු දෙයක් කියලා අප වර්ගී කරණය කරන්නේ ඒ පෙනුණු රූපය තුළ අපි මනසිං උපටලා දකින අවස්ථාවක අපි හැමවෙලාවකදිම පෙන මටම තුළ මොකත් වෙලා තියෙන වර්ණ රූපය කියනෙ එක මට්ටමදදි පෙර නොතිබීම හටගත්ත දෙයක් ඉතුර නැතුවම නැතිවල යන දෙයක් විරිහයට තමයි අඇසමෝට එකක ඇවිල තියෙන් ඒ විදිහෙට අපි එත්තනදී දකින්න ඕන. ඇැමවෙලාකති පෙන් අලුතෙන්ම හටගන්න රූපය මන්ද නවද වෙනස් ද තොට පබලන්න අඩු කාලිතු මත මේ දැබේ මට පන්න ත්‍රරිමාණ පින් හාමුතුරෝ කම්පිෙක්් හමුතුර ගැ කොම පරණ සටහනම නිමාදයක අපිට පේන්න හැවෙලාවකදිම චිත් ට් ඇතරනවා ඒ හැමවෙලාවීම මේ ෆොටෝ එකක් ගත්තව තන්නේ ොටෝ එක තමයි අපිට පේ ඔය ෆොටෝ එක අපිට දිගපල්ල දුරලංග ඔයක්ොම හදල දීලා තියෙන තැන තියෙන්නේ මනසින් සස්කාරවලින් සකස් කරගන්න දෙයක් ඒ ඒ පෙනීමට අදාළ නොන මනසින් උපට ලගන්න තැනක තමයි ඕක ඇතුළ දිගපල්ල දුරලන්ග ඔය හම දෙයක් අපිට දිිලති එන රූපය අපිට එක චිත්‍රයක් දිට හම්බෙල තියෙනඒ නිසා අපට ෆොටෝ එක බල්ල දුරළග කියන්න බැරි අපි ගබල කියන්න බෑනි ප්‍රමාණය දුරලංඟ කියන්න බැනනි පොටෝයක විදියට දන කියන්නේ සර්පේ මහබල පොටව එකක් ගහූත්තය මෙතන මහකරි යන්නඕන සරපයගේ ප්‍රමාණය දන ගන්නන සම්මුති මින්ම්මක් තියන්න පැනි පෑනක්හරි මොහක්හරි අපි පුස්කල පොටෝ කරන කොට එතන පලනිටම මේ ටේප කත්තිල පලවිෙන පත්තිරූ පොටෝයක ගහන හද පරිමාව දැනගන්නඕන්න නිසා කොචර ප්‍රමාණයන්ති කියනෙ නතන් පොඩි පොතක් වනත් ලංකල පොටෝය එක ගහලලා පේන කොටමක්දන්නේ ලොකුව එකක් වගේ අපිට පේනවා. එකට මේ පේන චිත්‍රය කියන එකේදී හෙම දුරළඟ ඒදේවල් ඇත්ති නැහැ හැබැ අපඒ මනසින් ඔස්වාගන්නකොට තමයි අප එක දුරලංඟාදී දේවල් සකස්කර ගැනීම සිද්ධ කරා ඒක අපිට එක තප්පරයක් ගත වෙන කියන මොහොතකදී අපිටඒ වගේ අවස්ථා සියගන්න කටවැඩිය හටගෙන දහස් ගන්න හටගෙන නැතිනෙන එනිසාත් පමක සජීවීව පේන්නේ ඇබයි එක තැක සිදුවනේ අතාාර්ථයේ තේරුම් ගත්තහම මුහ දෙම වතුර අපිට බිල බලන්න ඔන්නන්නේ ඇලුුණු රසයි කියන්න වගේ සියලු රූපය තුළ තියෙන අතාාර්ථය තමයි අපිට ප්‍රකට එනකට අපිට පුළාන්කම තියෙන මේ නුවන තුළ වාසය කරන තැන්ට පත්වෙෙන්න්න ස්ෝමීන් වහන්සේ එතකොට හඳුනා ගැනීම ද පෙර මතකෙ න්නේෙන්නේ. තක හිද ෑනස් දැක්කාම හඳනාගන්න තුේ හඳුනාගැීම හරි නැද මොකක් දෙතන ත කොට වෙන්න අපිට. හඳුනාගැනීම කියන එක අපි හැමවෙලාවකදිම අර රූපායතනයේ තියන ස්භාවයට වඩා වෙනස්වගහිල් අපි මනසින් හඳුනලා දැනගන්න තැනක තමයි අප එක සිද්ධ කරන්න. ඒක අපි බාහිර රූපයයි කියලා හිතන එකේ වර්ගතමයි තියෙන්. එක අපි දැනගන්න දැනගැනීම කියන එක දැනගන්න දෙයක් හැටියට හමු නොවී අපිට දැනගන්නදේ අපි මනසිං විදින දේ බාහිර රූපයයි කියලා අපිට එක රූපය පැත්තෙන් හබෙන එනිසා අපිට රූපය සජීී කරණයට ලක් එෙන රූපයයි පවත්නා දෙයක් හැටියට හම්බෙන අන්න එනිසා අපිට මේ දෙක දෙක් හැටියට අපි ජීවත්වෙන ලෝකෑ මේකයි දෙකක් හැටියට අපිට පේනකොට අර පවතින යත බුද් ස්කන්ද ටික පේනකොට මේක බොරුවක් හැටියට අපිට නිකම් දකින්න පුළුවන් මත්තිය ඒයන්න අපිට මේක දැනගන්න බැරිවෙනවා කිය නෙමේ ඒක දැන දැක්කම පරිහරණය කරන්න පුළන් ඒ බාහිර විද්‍යමාන වනදයක් කියලා රැවටෙන්න්නේෙ නැතු. ඒ තැනට දනසපත් කරගන්න තමයි බලන්නේ එතන වේදනා සඥා සංකාර විඤ්ඥාන කියන ටික්කයි මේකයි වෙන්කරන එක තැනත් කියලා කියන්නේ අප. වස්ථාක වංකර ගැනක් ගැන ගැන රූපය දකිනවා කියන මොහොත්තේදී අපිට එත සභහ විකුත් තියෙනවානේ එවගේම අපිට නැවත මනසින් උපුටල ගන්න තැනකුත් තියෙනවාන අන්න ඒක ඒ ඒදක පිපක් කරලා දකින එක දැන් අපට දකින දේවල් වර්ණ සටහනක් කියලා මතේය එෙනකොට එතකොට තමන් ගැන කොහොම දෙතන හිතන්න ඕනේ එතවට අපිට හැමවෙලාවකදිම අර දකින දේ අනාත්ම වර්ණ සටහන කියන තැනකදී ඒක ඇත්තුලේ දේවල් පුද්ගලයෝ කාරණ කියලා අපේ මනසත්තන සීමාව එනකොට අපිට හැමවෙලාවකදම ඒ සීමමාකරගත්ත දේට අනුරූපියෝ මේ පත්තෙන් පුද්ගලය කියන දේහම්ෙන තමන්ගේ පැත්තිෙන් එක පුද්ගලයක් දකිනවා කියලා අපිට පත්තිෙන් පුද්ල බව ගඩනගෙන ඒ අර නිමිති ටික මැකිලයනකොට පුද්ගල බවනිකම්ම මැකෙනවායට අපි පුද්ගල බව මැකීම සඳහා දුරුකර ගැනීම සඳහා මුත්වෙන් දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අර ධර්මටික හටගෙන නිුද්ධ වෙන බව තේරුම් ගැනීමම ප්‍රමාණවත් අපිට ඒ එක වෙන්කරගෙන එ එකකට පුද්ගල බව පවතින තැන්ටික තමයි මැකෙන්න්නේ පුද්ගල බව පත් ගන්න තැනක්කම්ඹ වන්න වෙනවා. කියන දේ තේරෙනවා දැන් මේ හැම දෙයක්ම වර්ණසටහනක් අපි මනසින් මේ ලකුණ කරගන්නවා මම දක්කින විදිිය ම හිතන විදිේ තවත් කෙනෙක් දකින විදි හිතන විදිහ වෙනස් වන්න පුළුවන් අපි හැමෝ තැනම ඉන්න අය මහරක කලට එකම ඉදිරි හිතන්න ගන්නවා මේක පුටුවක මේසේ තව කෙනෙ එකට හිතන්න පුළුව මේසේ වගේ තියනෙ එකට තමයි බංකුව කියලා. ඒ අපි ඒක ලකුඩු කරගන්න විදි මැවිමැවි එවරි මිනිත්වය වෙන ඇවරි මෝමල්ට එකේ වෙනස් වෙන එකක් තමයි, අපි මේක තේරුම්ගන්න එකෙන්, අපි මේක හොඳීන් හිතට කාවද්දාගන්න දෙයින්, අපිට අපි ලබාගන්න හදන දේමකක්ද කියලා තීරෙන්න. අපි හදා එකන මෙතනින් ලබාගන්න හදන දේ බවට පත්වෙන්නේ වෙන මකක්වත් නෙමෙයි. අපිට මනස තුළින් හදාගත්ත හදාගෙන විඳින ලෝකය බාහිර රූපය පැත්තට දාලා බලන මනස නිසා අපිට ඒ රූපය සත්්‍යවය පුද්ගලයෝ දේවල් කාරණා හැටියට පේනකොට ඒක වටින කන්න වටිනකං ගොඩ නැගිලා ඒ දේවල් ඇතිවෙනකොට නැතිවෙන කොට අපිට දුකන්න පුළුවන් ඇලීම් බැඳීම හටගෙන ඒ දේවල් එක්ක කරන ගණු දෙනුවත් තියෙනවා දුක තියෙනවා ජරාමරණ දුකේ පැමිණීම තියෙනවා න්නේ ජරාමරණ දුකෙන් මේ ජීවත්වෙන කොටම මිදීම සඳහාත් ඒවගේම අපිට අපි මෙහේ සකස් කරගත්ත පංචිපාදානස්කන්ද මට්ටමක ලෝකයක්ම නැවත නැව තැසුරු කරනකොට ඒ බාහිර ඇති බවට ගන්න බවය නිසා ඒ තැනට ප්‍රතිසන්දි වසයෙන් අපිට යන්න පුළුවන් හේ තුටික සකස් කරගෙන ඒ ඒ තැන ප්‍රතිසන්දිි වසයෙන් බැසගන්න නිසාත් කුසලා කුස්සල කර්ම රැස් කරගෙන ප්‍රතිසන්දි වසය බැසගන්න නිසා ඒ ඒ තැන ප්‍රතිසන්ධි වසය බැසගත්තා හම ඒ ඒ තැනට අදාළ ස්කන්ධටික මම පුද්ගලයක් කියල අල්ලගෙන ඒ ඒ තැනට එන දුක මට එන දුකක් හැටියට හිතමින් දුක්විඳෙන නිසා ඒ දුකෙන් මිදීම සඳහා ඒ දුක ඇතිකරපු අවිද්‍යාව දුරුකර ගැනීම සඳහා තමයි ඒ මනසිකාරය පවත්වාන්නේ එතකොට අපිට යම්මාකාරයකින් ලෝකය තුළ නිමිත්තක් පිළිබඳව ඇහෙත් ආයතන පරිහරණය කරනකොට ආයතන පරිහරණය කරන තැනක අපිට ඇත්ත නොදන්නාකම නිසා ඒ පේන රූපායතනයේ සත්තු පුද්ගල භාවය හම්බලානං ඒ අනුව මේ පැත්තේ ආත්ම භාවේ බැසගෙන නං. අපිට යතහර්තය ප්‍රකට නොවීම මත්ත කර්ම සකස් කරගන්න පුළුවන් මට මේ පංචිපාදානස්කඳ ලෝකය සකස් කරගෙන නං එතන දුකතියෙනවා එතන සසර පැවැත්ම තියෙනවා අන්නේ දුකෙන් අන්නේ සසර පැවැත්මෙන් නිදහස්වීම සඳහා අපි උත්සාහවත්වීම තමයි නැවත නැවත වෑයම් කිරීම සඳහත් නමයි මේක බලන්න අපි බැලීමෙන් බලාපොරොත්තු වෙන්නේ න්න ඒ දේ උපදවා ගැනීම. ලිකන්නේ අපි මේ දේවල් මේ මගේ මෙහෙමට තිබුණා ඒවා කියන එක ඇති වුනත් එකයි නැතිවුනත් එකයි ඇලීම නවත්තාගන්න මේ කරන ප්‍රමයක් ඇලීම නතර කරගන්න කරන උපක්‍රමයක් යන්න පුළුවන් තන්හාාව දුරකරගන්න කරනවැෑයම තමයි මේ තන්හාව තිබුණොත් දුක උපදිනෝ දුක්කු ඉස් කන්ද ටිකට නැවතේකේ දෙනවා නිසා තන්හාවනති කරගන්න තමයි මේ වෑයම් කරන්නේ තන්හාව නැති කරගන්න කොට අපිට ඒ දේවල් තියෙනවා කියන හැඟීම තියෙනකොට යන දවල් ගැන තියන තන්හාවන තිකරගත්තට අඩුකරගත්තට යටපත් කලාට බැහැ ඒ තියෙන දේවල් ගැන ආපහු තන්හාය දෙන්න හේතු ටික තියන එනිසා පිට අන්නේ තන්හාවේ දෙන්න තියෙන හේතු ටික සහිතව තන්හාාව දුරකිරීම තමයි තන්හා අනුසේ සහිතව දුරු කිරීම තමයි බලාපොරොත්තුවෙන්නේ ඒ සඳහතමයි උසාාවත්යවෙන්නේ තොසරතන ඔු සොනධෙන් ඇත්‍රම මේ කතාාව විතාාවත්ම පැදිලිය කැන්නේ අපට අපි පුද්ල ක්ශසින්ග තු පුදගල භාාවයක්ම දන ඇති වෙන්නහ අපි පංචුපදන ස්කන්ද කර ගත්හමු සහ බාහිර තිය න මේ රෝපත් අනිතු දුකානත් ෙන් පැදිලුම් දක් කි ල පුරන් ඒක හරි ස්वाක පැහදිලී නමුත් අපි දැ සමාජය ගීවත් වෙන කොට මේ අපි කැරන්නේ නාත වශසින්ගත්තාහම හෙම පුද්ගලභාවක් නැති උනයි කලක් කිවට අපි දැන්වන් පරමාර්ත වශයෙන් වේදනාතියන සංඥාතියනවා සහ තේතනත් තියනෙනයිතට ඒ මොනහම ඒක වින්න පුද්ගලකු පැත්තරම ඉවන දැන් අපි කොහොමද මේගලත කල දීල් කරන්නන්නේ තැන් ඒගොත් එකල සම්බන්ධවෙන්නේ ඒ ඒකල්ල ලිතම කෙන්නේෙ කසනී පල ඉන්න. ඒදර මට බදක් කරන කියලහිම හිමස්ථාවකත හිතම හම අවස්ථාවගී. පුදග්‍රභාව ඇතිිකශන තමප අන්පට කරෙ ස්වාන්න දෙම ගුත්තේකම. අ අපිොහම දේකව ඇත්තරමයි එඇතන්දී පුද්‍රභාව ැතිකරගන්නඩ උනුද නැත්තන්. කොහොම අප ඒකට සම්බන්ධනිසා සර එතකට අපිට සම්මුති ඥානයේ සහ ව්‍යවහාරඥානය කියන එක එකක් ලොකොත්තර ඥානය කියන එක තවත් එකක්. අපිට ෝක්ක පැත්තිකඩවල් දෙකකින් කතා කරන්න පුළුවක්. එකක් තමයි අපිට එලියඉදලා බාහිරයිදලා පිටොයි කියන කාරණාව ගෙන දැන් කතා කරන්න පුුවන් සත්තු පුද්ගල දුෘෂ්ිෝනය තුළ ඉන්න තැනයි දලා කෙනෙක් ලෙඩ වෙලා ඉන්නවා. ඒ කෙනට අපි සලකන්න ඕනේ ඒගැන් ඒ කෙන ගැෙන හොයල බලන්න ඕනේ. ඒක අවිවාධිතුව අපිට අපේ පැත්තේඉදල පුද්ගල බව ඇසරු කරන සංඥාවකින්න කෙනෙකුට කතා කරන්න පුළුවන්. එතු අප රහතන් වහන්සේ නමක් කියන්නකු රහතන් වහන්සේ නමක් රූපයක් දකිනවා. ඇත්තට මුන් වහන්සේට ඒ පේන රූපයත් තුළ ැතිනම් ඒ පේන තැන තුළ. පොදු මනසකට ඇසරුවෙන තැන තුළ. එයාට කොයිවෙලාකොත් එයාගේ මනස්ස තුළ අර පුද්ගලේක්ගේ ලෙඩවීම කියන තැනඋහන්සේ අරමුණු කරන්න එනි සතමයි උන්වහන්සේ රාත් කියන්න අරයත්තයට පත්වන කෙනෙක් කියලා කියන්නේ. ඒකින් කියන්නේ නැහැ උහන්සේගේ ලෞකික දැන ගැනීම කියන දේ සම්පූර්ණම නැතිවෙලගේි ඉල්ල කියල හෝ. සම්පූර්ණම දැනගන්නා කියන බවත් එක්කම මැකි ලගිහිල්ල කියලා. ප්‍රශ්නය තිබුණේ අපිට ඇතිවන්න රූපාතනයහි ගැටීමත් නෙමෙයි. රූපය දැකීමත් නෙමයි අපිට ඇතිකරගන්න දැනගැනීමත් මේ. ප්‍රශ්නය තිබුණේ අපි දැනගන්න තැනක දැනගන්න දේ පිළිබඳුව දැනගන්නන්නේ නැතිවීමත් දකින තැනක දකින දේ පිබඳව දනගන්නන්නේ නැවීමත්. එනිසා මේ දෙකම එකක් කර ගැනීම. කට හතන් වහන්සේ ඒ දෙකම එකක් කරගන්න බව තුළ තියෙන මනසෙන් අයි වුණාට වහන්සේට දකින දෙයක් සහ දැනගන්න දේ අත්තර නුවනින් දැකීමක් තියෙනවා. අන්න ඒනිසා ලෝකෙ තුළ දැනගන්න සම්මුතිය ඉක්මවා යන්න මට්ටමක් එකයන්නේ සාමන්‍ය ව්‍යවහාරඥානය ඉක්මවල ඒක බොරු කියලා ඒක නැති කරලදාන කෙනෙක් නෙමේ විවහාරේ තුළ න්හස පහිටා සිටිනවා. එනිසා ඔන්හන්සේත් කෙනෙකු ගසනීප වෙනකොට අසනීපවීම කියන එක දැකලා බ උහස ගිහිල්ල ඒකට උපස්ථාන කරනවා බෙහෙත් කරන හැබයි අරිත් ඥානදර්ශනය පැත්තෙන් අපි ප්‍රශ්න කොත් උන්හසකොමද බෙහෙත් කරන්නේ කියලා අපිට කියන්න න්න උහන්සට බෙහෙත් කරන්න කෙනෙක් හ පුද්ගලය කිටී නෑ කියලා ඒක කියන්නේ මොකක් පැත්තෙන් අරගෙනද වහන්සේගේ ඥානදර්ශනය පැත්තෙන් අරගෙන කතා කළොත් හැබැයි ඒ සිදුවීමඇ තුළේඋහන්සේ දැකීම සහ දැනගැනීම කියන මේ දෙක දෙකක් කරගෙන දකින දෙ අතර න්නහසේ දැනගන්න දනගන්න තැනකදි ඒ පිළිබඳු අරමුණු කලා දැනගන්න පුළුවන් කමත්තියෙනවා ඒ ලෝකයට අවශ්‍ය විදිහයට එතන හැසිරෙන්න්න ප්‍රතිකර්ම කරන්න පුළුවන් කමත්තියෙනවා එනිසා උන්වහන්සේ අවශ්‍ය ප්‍රතිකරණහික කරනවා.ලට ඒක සත්පුදගල භාවිගින් අපිටත් කිය පුළා රහතන් වහසේ අරගිල්ල ලඩ විච්චි කියෙනට පස්ථාන කරන්නකල් හබඒක අපි අරහත් ඥානදර්ශනය පැත්තෙන් අපි රාතන් වහන්සේ නුවන පැත්තෙන් කතාකලෝොත් උන්වහන්සේට එහම තැනක් කම්බූනේ එතකට අපි තේරුම් ගන්නටෝන මේ එක ඇතුළේ ව්‍යවහාරඥානය සම්මතිඥාණය ක ලපි කියනව විහාරඥානය කියල කියනවා මේ ්‍යවහාරඥාණය කියනදී නැතිවීම නෙමේ සිද්ධවෙෙන ්‍යවහාරඥාණය පවත්වන තැනක තින යථහර්ථයේ පිරිසිඳ දැකීම තමයි එතනදි සිද්ධවෙන්නේ නිසා අරබාධාවක් නැතුව එලේ කරගෙන යෑම මේ හැකියාව තියෙනවා. ඕසාන දැන්ත්තරමින් මොයි කියන ඥානය ඒ ඥානය ඇත්තරමට සපුූර්ණ සත්තියන ප්‍රත්වීම. නත්නි තියන්නේ මේක එඇදින ජීවිතීගක් කලාට මේ කතා අමතකෙනවා අපිගි අපි පිට දෙවල් සිටල සම්බන්ධ වෙන කොට එනමුත් ඒ ඥානේ නැතිවවෙලා නහැනේක් කියන ඥානක කාරත්ම තන තියෙනවා ගොඩක් බෙකුට මේ නමුත් අර එපිට සම්බන්ධ වෙනකොටේ පුද් කල පාගක ඇතිීමෙන්ම තමයි ගක් කලාටක් වැඩ කරන ති තිෙන්නේෙ ඒකත වරද කර අපේ විපාග මටමේ තියනෙන එන සක් නදැන් තියන්නේ අපිකාවාභූමේ විපාක මට්ටමේදී අපි භුක්තිවිඳන දේත් තමයි අපිඒ එක නොදන්න මට්ටමයි අපි විදිනදේ ඉට පස්සේ අපි කර්ම මට්ටමකට එනකොට තමයි, අපිත්ව පුද්ගල බව කිය එක අද ඇසුරු කල තියෙනෙ පරහතන් වහන්සේ ඒ මට්ටමින්ම මිදිලි න්න කර්මටම මෙම මදිලි ඒ අපි සහ රහතන් වහන්ස අතර තියෙන වෙනස වහන්සේගේ පිහිටි භූමියය බවට පත්වෙල තිය නිස් කන්ඳටිකක් දකිනවා කියන එක අප පිහිටි භූමය පබවට පත්වල තියෙන පුදගලෝ ඉන්න කියන සත්වය ඉන්නවා දෙේල් යනවා කියන තැන එතකට අප ඉන්න සම්පූර්ණම භූමි දෙකක. අපි කාම මුහමින්න තැනකවන් වහන්සේ පරියපන්න ගමින්න්නේ. ඒක පරිියාපන්න වෙලා නැහැ රූප සද්ධ න්දරස් පර්ෂ අරමුණ පරියාාපන්න වෙලා නෑ. අපි පරිියාපන්නයි පරිාපන්නයි කිය ඒක අනුව යනවා අපි. අපි රූපය අනුව ගිහිල්ල ඉන්න. අපිට ඉනිසාහ ලෙඩ වෙන පුද්ගලේ කරූපය පැත්තේ හම්බෙන රහතන් වහන්සේට පිහිටිමටේද පුද්ගලය කම්බ වෙන්න නෑ හැබැයිඋන්වහසේ සමුති ඥානය තුළන් වහන්සේ ඒ දකිනෝ. එතකට අපිට සමුතිඥානය ඇත් වෙලා ඒ එක තමයි පිහිටි මට්ටම් වෙලා තියෙනෙ. අපි ආයාසෙන් අද එතන නුවනක් පවත්තන්න උසාවත්්‍යන කියන එක හරි. හැබැ ඒ අපි අුමානමත් ගොඩ අනුමාන ඥානයක් විදිට ගොඩ නගණ දේමිසක අපේ ප්‍ර්‍යක්ෂ භූමිය බවට පත්වෙල නැහැ. එනිසා අනුමාන ඥානයේ සහ ප්‍රථ්‍යක්ෂඥානය අතර වෙනසක් තියනම්. අනුමානය කියලා කියන්නේ අපි දැන් පරතෝගොහසය තුළින් අහලා මෙහිම අතහර්ථයක් තියෙනවා කියලා අපි අනුමාන වස්යෙන්ඒ අුමාන කිරීම. අත්්‍යයක්ක්ෂය කියල කියන්නේ ඒක අපිට බාහිර සත්තු පුද්ගල බව ඇති වෙනවා වගේම අර අනුමාන වසයෙන් ගත්ත ඥානයේ ජීවිතය විදිහට යෙදනු තැනක යෙදීමම කියන එක ඒ දෙක පැහැදිලිවම කරුණු දෙකක් එකන එකට වෙනස් තැන් දෙක් භූවිිමටම මෙම වෙනස් දෙකක් ඒමයිස පැහදිීමගේ තනය න්නේ ඒදරද අපට කරගන්න තියන දැඟපේයර අනුමා්‍ය අනුමාන ඥානයේ පුළුවන්තන් හර අර පත්තර බැඩිපුර අදාගන්න ගතම වහසන් ව සේ පල්ල විීට. කරගන්නක තම අපි කරන්න ඕනේ ප්‍රේක්ෂ කරා ගන්න කොටත් අපිට දැන් ඒතියන අනුමාන ඥානය පිහිට්ටි මට්ටමකට එන අවස්ථා හතරක් තමයි සෝවාන් සකුදාගාමී නාගාමය අරිහත් කියල කියත්. එතකොට එක පාරම ගෙල්ල අරිහත් මට්ටමෙන් සම්පූර්ණම ජීවිතයට හැපේ සිටින්නේ නැහැ ඇතුට අරවිදිහයට පිළිවෙලින් තමයි ඒ වැඩීම සිද්ධ වෙන්න කැන එක පාරහත්තේ නෑ කෙනෙක් සොවාන් එෙලා සකුදදාගම ල අනාගම් වෙලා හත් එතවට ඒ මට්ටන්වලින් තියනම් ආශ්‍රෝ කෙලෙස්හල බලවත්කම ගෙවා දමින් තමයි ඒක ප්‍රත්‍යයක්ෂය විදිහට අපිට පිහිට සිටින මට්ටමකට පත්වීම සිද්ධ වෙන්නේ සදම තවත් පොඩි ප්‍රශ්න එකය සම්බන්ධම ැඟ ඇතරමදැේ දේ ධර්මතාව නිසාමත්ම පැහැදිලි ඒ එකද සක්කායිද ටිය කිය අපි උපංචුපාදනස්කන්දක්කට කෙනෙක දකිනවා කියනක තැන් අපි දන්නාව හොඳටම එක වැරදි කියලා එකැන සක්කාය කැනමේ කෙනෙක්ව ගලබාවි දකින එකක රදගන එකම දන ල ැෙනෙ දන්නවා එதோට දැන් අපිහිතුම ගෙනෙකොට ඒකත් දැන ගෙන තුර සීලබ්පුත පරාමාස විච ගිචාවත් සෑහන් දුට නැත්තං ඇතුර වාස දැක් නමුත් අප ප්‍ර්‍යක්ෂනාය තාම නැතිවුණ ුන අපේ ැන ප්‍රති්‍යක්ෂවා අපි හමෑම මේ ඉදිනදා ීතය දීම මේ හරීයට පරිියත්න කරගන්න තාම අපේ පත්ත ඒලා නොගියත් දැක්ම හරියට තියෙන නිසා කෙනකුට කියන්න කියන්න පුළන්ද කෙනෙක් ෝහන් පත්තරමක් කල ලංඟලග ඉලෙක්ස කියන්න පුළංකම තියෙන අහෙම් භූමියයක් තියෙන එකඒ මට මත්ටමටට බොහොම දක්ෂ භූමියකට කෙනෙක්ගේ මනස පත්තු හ මිස්කන්ධද යන්ගේ අතාර්ථය තේරුම්ගන්න තැනකට තමන්ගේ මනස පත්කරගන්න එබබඳ ඥානයක් මුොහකරාගේපු මට්ටමක්ක කෙනෙකොට ප්‍රත්‍යක්ෂය කරා නොපැමුණනත් ඒනට සාමන්්‍යෙන් චුල්ල සෝතා පන්න කියන මට්ටමක් ගැන කතා කරනවා මොකද ඒට හරිට මේ ස්ෝන්නු මට්ටමක් වගේ කියෙන ැ එකන සෝපත් සෝතපන්න මට්ටමට තත්්‍යයක්ක්ෂ වෙලා න හැබයි යම් මට්ටමකට ඇවිල තියෙනවා ඒ භාර්ග තුළ එයා හිත දියුණුරගෙන ගිහිල්ල තියෙනවා. එක ඇනෙ දැන් අස්ෘතුවත් ප්‍රතජ්්‍යන වන ධර්මය පිළිබඳව දන්නේ නැති ඒ පිළිබඳුව කිසිම මේ අදහසක්වත් නැති ලෝකේ ඇත්ත කරගෙන හැසිරෙන ද්ල වන්නවා.ඒවගේම ශෘතවත් ආර්යශාවක කියන වචනය ඇතුළේ අපිට හම්බෙනව ස්ෘතවත් ප්‍රතජ්්‍යනයි. හැබැයි තාම සෝවාන් පලයට පත්වෙල නැති ධර්මය අහගත්ත තැනක කිය ශ්‍රෘතවත් ප්‍රතජ්‍යනය හම්බෙන කල්‍ය අනමිත්‍ර ප්‍රතජ්න කියල කියන් සත් අන්නේ කල්්‍යයානමිත්‍ර ප්‍රතජ්ජන කියන පිරිසාත්තර අර සෝවාන් මාර්ගය සඳහා බොහොම ආසන්නව මාර්ගගේ වඩන පිරිසක් ඉන්න පුළුවන් ඒක ජීවිතයා ජීවිතයට බොහොම ප්‍රගුණ කරන මට්ටමකට ගන්න නිසා තමයි මේ නුවන මේ වඩන්න කිය එක ගැන මේ කතා කරන්නේ ගැන පියර සමතය පැත්තිෙන් ඇවිල මේ විපස්සනාව කියන තැන අවශ්‍යව මේ කරුණටික ගොුණු කරලා අරගෙන මේ ඒ පැත්තෙක් දැන් හිත යන්න කියලා කියන්නම ඒහත්තු නිසාම තමයි අර තැන තාසන්න ූමියකට අපේ මනසපි පත්කරගන්න ඕන නිසා. එතවට අපිට පුළුවන් ඒයන්න අපි ඒ ප්‍රත්‍යක්ෂනො කළත් යම් කිසි ආසන්න මට්ටමකට හෝ අපේ මනස. පත්කරගන්න ගැන කියනකොටට කතාදි විග්‍රහයන් තුල විසුදුමාර් ගිහීමඳ දක්වනො පිළිබඳ විග්‍රහ කිරීමේදී එකහැන යම් විදිහකින් ඒමට්ටමට මනස පත්කරගත්න්න කෙනෙකුට. එතුකොට අපිට එකෙනට අනතුරු භවක දිහරි ඒක අයහත් එකන නිවන් දැකීම සඳහා එක හේතුවක් බවට පත්වෙනවා ස්ෝනාාරය ශ්‍රාවකයා දුගෙතිගාමී වෙන්නේ නැති වෙන්න ආස්ල දහන දුරු කල් තියෙනවා ට අ සිි කෙනෙක් මේ මටමට ඉත වඩන මනස වඩපු කෙනෙක් වෙනකොට ඒකෙන දුගතිගාමී නොවීම පිණිසේ වඩන කර්මය පවා හේතුවක් වෙන කිය එ එනිසා අපි එත්තන්ට මනස්ස පත්කර ගැනීම සඳහා තමයි අප මෙවි පස්සන භහාවනාවසේ මේක පුරදු පූර්ණ කරන්න ඕන කියන එක පිළිබඳව මේ අවධහරණය කිරීම සිද්ධ කරාග ස තවත් ප්‍රශ්න කෙවරට ගමන් නැද දන්නඒකනම සම්බන්ධ වැඩැයි. धनवानी वि ला परामा सक्का न र सका साचचा आप खत ैनेट बारा त् बन न नम विचाग को न कोट बुदना से धर्म में कि हर पा दे पनकार देखतेगा चवारी सात्य हुदा बोधती कनेुट इ कि ूना विचा उना हैदई ව ලंका ට पनස එක ක दिවන है की විदीන है කवा ह नात्र ලंका इන්න මේ වගේ सැක අපपට කග අර सක ද ම ්‍රण වි තුළ න ො එ ගැටලුවගේද අපි දකි නු නන් ඒකද සැකේ කියල කියන්නේ නැන් ධර්මය ගැ තිය ර හරරි සම්මන්න තින ැකේද සැකේ කලි ලොක් ප්‍රතජ්ජන භාවේ තුළ තියෙන සැකේමත් තමයි ඒක ප්‍රතජ්න භාවය තුළ තියෙනැනඒ නොදන්න සකේ කියෙන කකාරනාවත්මයිඒක බුද්ධේකංකති ධම්මේ ංකති සංගේයකංකති කියයනකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන සැකය. එතකොට ඒ අ ධර්මය හර කියන පිළිබඳව අපිට ධම්මේ කංක කියෙන ැන්වලින් හස්සුවේෙන බන්තේකංකති අපරන්තේකංකති බුක්්බන්තා පරන්තේ ංකති කියෙන තැනින් කම්බෙනෝ ඊට පස්සේ සික්හයකංකති කියෙන තැංගලින් අපිට ඒ කියන කාරණ හසුව වෙන බුද්ධේකංකති කියල කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව කෙනෙකුට සැකයි නං ඒ සැකත් ධම්ම එකංකතියෙනට ධර්මය පිළිබඳව තින සැකය එතකට දැන් අපි ගත්තොත් එහෙම දිබ් චක්කු ඥානය ඉට පස්ස ඉදිවිධ ඥානය මෙවා ඥාන එතකොට මේක බුදුරජාණන් වහන්සේට විතරක් නෙම ශ්‍රාවකයකුටත් උපදවන්න පුළුවන් ඥාන විශේෂය. එතකොට ඒ දිබ් චක්ුණඥානය උපදවන්නට අශ්‍යදේ ධර්මයක් ඒ දේශනා කරපු මාර්ගයක් ඒ දේශනා කර ප්‍රතිපදාවක්. එතකොට ඒ මාර්ගයේ පිළිබඳවතියන සැකරය. එක බුද්ධේකංකතතරක් නොවී ධම් මේකංකතිත්වෙලාඒ සික්හයකංකතිත්වෙලා යට සමස්ත සංගේකංකතියෙන තැන්තත්වේගේ හේතුවක් බවට පත්වෙල තියෙන. එතකොට අර පරිබාහිර මුල දර්ශනය පිළිබඳව කඳ හතුවා එතන පිබඳවතියෙන සැකිවිරක් නෙමේ එතනති සැක කියල කියන්නේ බුදුජාණ වහන්සේ පිළිබඳ විද්‍යමාන වන්න එබඳ දිබ්චක් ඥාන ඉදිවිජානදී එබඳ ාන ශේෂය පිළිබඳ වඋනත් සැකලොත් ඒ අයිතිවෙන්නත් ඒ කියන සැකටමතම මොකදඒක තම යා ධර්මය පිළිබඳ දන්නන්නේ නැති තම ධර්මය පිළිබඳව සැකරනකම බුදුරජාණන් වහන්සේ පිළිබඳූ සැකරනකම ශික්ෂාව පිළිබඳු සැකකරනකම කියන ඒ සියල්ලටමයිති උ්බන්ධකංකති අපරන්තේකංකති කියන තැන කෙනකුට සැක නැති වෙන්නපුළුව න්ඳ ර්මිළිබඳ අයත්තන දහම පිළිබඳු. හැබයියායට බදුරජාණන් වහන්සේගේ දිිප චපුඥානය සර්චතාඥානය අපි දකින බුදුරජාණ වහන්සේ, සර්වචචනය කියලාර බුදුරජාණන් වහන්සේ එකන සූත්‍රයග තියන බුදුජාණන් වහන්සේ එකන්නේ හැම වෙලාවකදිමආවර්ජනානො කළත් හැමදේම දකිනවා නෙමයි කිය. එ හැම දෙයක්ම නිතරම පේවා නෙම බුදුජාණන් වහන්ේ. එක ඒක සර්වච්චතාඥානයක් එක් එක පටලගෙන එක රක්කාාවෙන්නකර අතන්නාන්සිනක්කයාගෙනගෙනක් කියයන බුදහාමුදුරු සවචන එන කොඳ බදහගටම මේ ක්කො පේෙන්න හැ වෙලවකදමක බුදුරජන්නා මමාට තවත් කියන දැන් බදුහදුරන් ඉර්ද පින් බන්නක් නැත්තන් එහම ානඇති බනං දෙවවිදත්සර ගල්ටලේදගලාට ඒ ල ඒාරෙන් ඒ පාරෙන් අයිද කියලානවා ගල්පලන්න බලගත දෙම කතාවවලුත් කියරට අතරම දෙ ම කියන්නේ මේවාගේ කතාාවන්නහස දපට ඇතමිතාාවම පැහදිලි ධර්ම තියෙන ඒහර ඒගැ ඒ ගැත්ටව කඇත්තමන අපි ඉතන හැමලැමන තිවුණවනත් ඒ ධර්ම කරුණු වල පැහදිල් බවත් තියන අයිතවට නමින මේමගේෙ සැක ැන තො කෙනු ිතැ පලොන් එමන ගේඒ සැක ැති කරගන්ද අඇ මහහිත් මහිතන් දක්ම ඉ ුදු අන්තුර හමලයාම කාලාමදර වගේ ලායික්ගෙන කියන අවස්සේ බලලා කියන අංම මප දකින්නේ.ඒ හරිද හෙම ත්තන් ඒගේ සැක නැකරගන්නම පත්තියන කන අපසන්න. ඒක අපිට එතනද තියෙන්නේ අවර්ජනා ප්‍රතිබද්ධයි ශ්‍රද්ධාවතමයි තියෙන් ඕනේ මාර්ගිත්තයන මුූලිකමදේ අපිට එතවට විචිකිච්ාව කියනද අපි දුර කරගන්න අපි උසාහවත්වයෙනවනං ඒ පිළිබඳව අවබෝධයක් තියෙන නම් අප එතනට පත්වෙන්නේ නැහැ අපි ප්‍රතිපදාව පිළිබඳව විස්සල් අපි දකින්න ඕනේ. අරගෞත්තුම පැහැදිලි කලාගේක දක්වන්නේකොම තාවර්ජනා ප්‍රතිබද්ධයි ආ අර්ජනා කළොත් නොදැ කියිය හැක්කක් නැහ. එදට ආවර්ජනා කළොත් ඉතරයි නතං නිතරම හැම්වෙලාවකතිම එලබ සිටිමට්ටම කොක්කෝ පේ ැහැ. ඉතිං ඒ තමයි ස්භාවෙන් සිද්ධ වනදේ. ඉතිං අපි ඒ තැන නැත්ත ඇත්තටම අඩුවතරම මේ ශාසනයේ බීජය බවට පත්වන මූලේ බවට පත්වන ශ්‍රද්ධාවත් නැති නිසා. ඉතින් එනිසා ස්‍රද්ධාව කියන දේ එලබවාගෙන, අපි කටයුතු කිරීම ඒ කවුරු කෝමකිව අපි තුනරාම් පිළිබඳව ස්්‍රද්ධාව පිළි ගොඩනගාගෙන ඒවගේ අපි ධර්මය පිළිබඳව අවබෝදධය ගඩන ගාගෙන ක විශේෂය මයවගේ මත්තිමත්තාන්තර ගොඩනගෙන්න්නේ නැහැ පටිසම්බිදාමක් ගප්‍ර කරනය යෙදන ඉදවිධඥානය දිවචකඥඥානය හදේ විග්‍රහ දෙ අපි කෙනෙක් නුවණක් බලනුවනං විමස්සල බලනවනන් එකතාම ප්‍රායෝගිකව එතන ඒදේ උපදෝගන්න ඕන කුමන මානසික මට්ටමකින්ද. උපදෝගන්නේ කොහොමද කියනෙක් දකින්න පුුවන්කමත් යන වගේ ඒද කරන්න බැරි දෙයක් නෙමේ පුළුවන් දෙයක් හැටියටම පැහදිලි කරගන්න පුුවන්කමතින ඥාන විභාග පිළිබඳු බල කෙනෙකොට. තින් නිසා ධර්මය පිළිබඳව ප්‍රතිපදාවක් දිට අනුගමනය කිරීම තුළින්මත්. අපිට සැකදුරු කරගන්නවා කියෙක කරන්න පුළුවන් ්‍රද්ධාවතමයි මුල. ඉති එතන පිහිටෝගෙන කෙනෙක් ධර්මය ප්‍ර්‍යක්ෂ කළොත්. එයා සමහර වෙලාවෙට සෝවාන් මහර්ගේ උපදෝන කොට හෝ. ස්වාන්වාර්ගයට කලින් දුවනෝකදවනකොට එයාට දිබචක්ු නොලබී තියන්න හොළුව. හැබයි දිිබ චක්කු ඥානය නොලබී තිබුණත් එයාට තියනවා බුදුරජාණන් වහන්සේ මේසේ හිත වැඩුවහම දිබචක්කු ලැබෙනවකිවනම් ඉතින් දැන්. මේ මේ පමණ ප්‍රමාණයක් දේශනා කරපටි ගැත්තනම් ඉතුරට බොරුවක් වන්න ඉදිහ නෑ කියන විශවාසය ස්‍රද්හාව බුදුරජාන්සේ පිළිබඳව එකනට එ ලබ සිටන මටමක තියනවා ඉති එනිසා අපි ඒමට මේ ශ්‍රද්ධාව අත්තතිව මේ මාර්ගය වඩන එක තමයි ඇත්තටම අපි කරන්න ඕන දේ බව්ට පත්වෙන්නේ සන් ොඩක්ට හැරිලි මේ ඒ සම්බඳ තවි ප්‍රසාට කර අවස්තාව තනක්සෙ ලා ගන්න ම හිතැනට ප්‍රෝග්‍රම ර නි බොතර ගොඩක් තර අවින් වහන්ස අවසරයි ප්‍රශ්නයකාන් තැන් අද කියපු හැටියට රූපය වර්ණ මාතරයක් හැටියට විතරක් දැකලා එතනින් නවත්ත ගන්නේ කොහොමද අපි ශ්‍රධර්ම තියෙන නිසා ඒ ප්‍රපංච කරණයට නොෑවෙන්න මේක තියෙන අධික වේගේ නිසා අපි දැක්ක ගමන්ම පාට දැක ගමන් මේසේ අපි මේසක් වෙලා ඉවරයිනි දැන් අද ප්‍රායෝගිකෝ දැම් මේ දැකරන්න යන භාවනවිදි අපි කහොමද ඒ කරන්න ඕන කියන එක ටි පැහදිල් කල්ලදන්න වනම් බොහම පින් ්‍රයෝගිකව එක අපි කරනකොට අපිට තියෙන අරම්මණ වේගනි අරමුණු ගන්න වේගවත් බව නිසා අපිට පේනම අර්මුණකම ඇත්තකකින්න බැහැ. අපිට පේදන එක යම් කිසි අපිට ප්‍රවටනන්ටත් පස්සෙ තමයිමින් සිහි පැවැත්වීම කරන්නේ. යිඉන්ද්‍ර හනා සත්‍රේද පරගෙන කිව දැන් අපිට මනාපමන ප සිතු විලි උපදිනවා මනනාපමනා ප සිතුවිලි උපදනාට පස්සේ අපඒ පිළිබඳව නුවනෙන් මිෙහි කරන්න පටන් ගන්නතව අප පටන්ගන්න කොතනද අරවිදිහයට අපිට අරමුණආපු තැනක තමයිි පටන් ගන්න දැන් අපිට දේවල් කාරණ පිළිබඳවමන්ස මිනිස්සු කියලා සීම උන්න තැනක තමයි අපි මේක පටගන්න සෙල්ලම දවා ඒ අරමුණ කඇතුලේ ට ඔබෙන් තියෙන දේකට මේ මනස සීම කරගන්න තැනක නේද මේ ප්‍රකටෝනේ කියන තැනකින් සීම නෝවන තැනකට අපි මනස පිහිට ඕනු. එතට ඒ අතාාරතය තමයි අපිට රූප ලක්ෂයක් වෙනුත් ඒ ලක්ෂම ඇත්ත වෙලා තිය නේක තම මනසීමවන එතට එක තැනක ඇත දකිනකොට අපිට සමස්තයක් විෂයයේ තමයි නුවන උපදින්නේ ගැන මුහුදේ වතුරතිකක් අරගෙන දිවගාල බලනකොට අපිට ඒ ප්‍රදේශය සමස්ථ මුහදම වතුර ලුණු රසයි කියන තැනට අපේ නුවන නනාන. ඒවාගේ අපි ඒක තැනක ඒක තේරුම්ගන්න උසාහවත් වෙනකොට සියලු රූපායතනය පිළිබඳූ තමයි ඒනුවන ඇතිවෙන්නේ මාර්ගයේ වඩන කෙනාගේ ස්භාවය තමයි එයාට ආරම්මණ වේගේ එනව අරමුණු ගොඩාක් අත්තරයාට රැවැටින් වෙන හැබැයි ඒකෙන් එයාට ඇසුරුව වෙන ඇසුරු වෙන හැකිතා පුළුවන් අරමුණුවල එයා නුවන පවත්වන්නට උසාහවත් වෙනවා කියන එක ඒක තමයි එයා ක්‍රියාත්මක වෙන්නේ තේරස්ොම තරෝසන්න සයිසස. ඔත්න දකීම කියන ගැන අපි විදර්ශනා කරනා කියන්නේ ඒ ඒ මොහොත්තේ සිහියින්ද ගැන එදිනදා ජීවිතය කටයුතු කරන අතර කරන්න අවශ්‍යදයක් කියල බැලුවතුයි. ඉට පස දැනීම කියන එක ද අප හිතුල ගොඩාක් හයෙන් යන නිසා අපට දැනීම කියන අලන්න අමාරු නිසා. ට පස්සේ අප භාවනා කැන්න වෙලාවට එන සිත්තුවිලි අනුව ඒ දැනීම කියන එක ගැන විදස්සනා කරනෙක්ද හරිවිද්‍ය ස්වාමීන් වහන්ස තේ ස ස්වාමි වහස අපිට දැනීම කියන එක ඇතිවෙන්නේ අපිට දැකපු හපු විඳපු අරමුණුත් එක්ක ගිහිල්ලමයි ඒනිසා අපි භාවනා කරන කොට අපිට මනසට එන එබඳු ැකපුහපු වින්ඳපු අරමුණු පිළිබඳව අපිට මනසට නැගෙන තැංවලද අපිට ඒ වෙනම මනසිකාරයේ පවත්වන්න පුළුවන්කමක් තියෙනවා. එනිසා අපිට මනසට ඇස්සරුවෙන ඕනෑ මරමුණක් අපිට බලන්න පුළන් ඕනෑ මරමුණක් එවිදිට බලන එක ගැටලුවක් නැහැ. එවිදිට මනසිකාරයේ පැවැත්වීම කියනද. එතනද පවත්වන්න එකි රූපයක් දැගේ සැරල බලන කොට විතරක් නෙමෙයි මනසට අපිට ඇති බවට ඇසරුවන තැනකදිපවා ඒ අපිට බලන්න අපිට අනාත්ම රූපයක් පේන තැනකදි එකයන්නේ අපිට සීම නොවී අපිට එක රූපයක් සීමන් නොවී අපිට මනසට පෙනෙන තැනක අපි හැම වෙලාවකදිම මනසිං ඒ උට ලාරගෙන පිළිබඳව නිමිති ගොඩනගාගන්න රය පිළිබඳව නුවනින් දකි ු සාවත් වෙන්න එතුවට එක තමයි අපි මුොල්ලදිීරේදි මේ අපි මේක දියුණු කරගන්නකොට අපි කරන තත්තේ බවට තැන බවට පත්වෙන්නේ හදලිස්වාමි තෙර සරණයි අපිට වෙලා හරිනේද භාවනටක ඩක් සරක් වොන අපි මේ දෙේවරවේදි දැන් භාවනාවට අපි උස්සාාවත්වමු ඉඳගෙන ඉදලා අමාරුද සක්මනටම යනද කවන්න අපිටිකක් ඉඳගෙන භාවනා කරලයෙමු ඉඳගන්න භාවනා කරලා ඊට පස්සේ අපි සක්මනටයමු එම හැමෝම ෙමුණොත් තමන්ගේ කයත සැහැල්ලු ඉරියව්වකින් වාජිවෙන්න කයිරංජවතියාගන්න එක වැදගත්තෙනවා අපිට තියන මිද්‍යාදිය හට්ට ගන්න නැතිවෙන්න. එවගේ මන තන මිද්‍යාදී නිමිතියාවත් ගොලො ඇස් පයාාගෙන ඉන්න නැතුව එවෙලාට ඇස්ඇරගන්න ඒක පොඩක් තින මිද්‍යය දුරු කරගන්න පකාරිවෙයි ඒත් තිීන මිද්දේ නොනං අපි ඉඳගෙන ඉන්න එක භාවනාව වෙන්න ැහැ. ඒක තේරුමක් වන්න ඇතිනිස්සා ඇතකටම කද කරන්න ඕ නැපි හිටගන්න එක තුොට හිටගෙන බලන්න කරටනින් දෙ යන්නේ අපිට ඒවිදිහට ියෝ් පැත්ම පොඩක් වෙනස් කරන්න මේ වෙලා වෙ දිහෙනම් තමන්ගේ කය ්‍රජෝ පවත්වාගෙන අපර කතා කරපු විදිහට අරමුණ දකි සහවත් එෙන්න්න අපි පුොළන්ගීට පස්සෙතන යම් ඇති වෙන ප්‍රශ් ැටලු පිළිබඳව විදිට බලාගෙන ඉන්න පුළුවන්ද බැහැ කියන කරුණම් රණ පිළිබඳව අපිට සාකච්ඡා කරලා සක්මනට යන්න පුළන් ඊටකාලින් හැම කෙනෙක්ම එෙනම් මේ වෙලා වේදි භාවනා කරන්න අපේ දහය වෙනකා භාවනා කරලා වෙන අඩි එසක කාලයක් අපිට තියනවා අපිට පස්සෙ බලමින් පිළිබඳු විතරුකාරණන් ටික එෙනම් ත්තරවසන්නේ අටඒ කල්ලගන්න ුරට වෙන ක අපි සම සිිටේ දකි ලැන්නා ඩේම පක්ර ගක්ව තරලා අය සම්‍ය බලට වැඩ එනිසා ඒරි එකගේ බපුරදනත් බැරික කමක්න යෙන අ අපිට මනසින් දකිනකොටත් අප ඇස් දෙක පියාගෙන ඉන්නකොටත් ඒ දේම තමයි වෙන්නේ. අප මේ එකින් එට මාරු වෙනවා අපිට අරමුණු මාරුයෙනවා අ ඇස් දෙක ඇරගෙන හරි අපි පොදු නිමින් පොදුව ඒ එක දකින්න පුරදුනාට පසේ ඒ අතිය ආදේශ කරන්න පුළන්කම තියෙන ඇස් දෙක පියාගෙන ඉන්නකොටත් එතන අඒක ඇසුර වෙන නිමිති ප්‍රකට වෙන නිමිති වහලා අරක ප්‍රකට කරගන්න එක එක ආදේශ කරන්න පුළන්කම තියෙනවා නිසා ික්කක ප්‍රායෝගික පඩි බලක් දෙන්න ඕන එක පුරුදු කරන්න ඇතට පුරුදු කරම් ලොකු අර්ථයක් ඔගලුන්ටේකෙන් උපදෝගන්න පුළුවන්කම තියෙනවා නිසා ටිකක්ක එක පුරුදු කරන්න පැත්තට හිත යොමු කර මනත්තායට පුළුවන්මුණද වැඩක්කමරුුණ එතනදිත් බලන්න අපිට මේ අපේ මනස හැමවෙලාවකදිම අරපයන ආලෝකය හරියේ වර්ණය හරි අල්ලගෙන ඒ සමස්ත වර්ණයට අපේ මනස සීම වෙන හැවෙලාවදි ඒ ඇම් වෙලාවකදීම රූපමාත්‍රයක් විතරක් වෙන තැනක මනසින් ඉට පස්ස ඒක ඇත්ත කරගෙන ඒක ගැන මෙබඳ වර්ණයක් මෙබඳ විදිහක්ක කියලා අප ඒක ගැන සිතුවිල පත්දගන්න ත අපි දැනගන්න පැත්ත වෙනම දෙයක් පේනු ප්‍රසාධයට පේන පැත්ත වෙනම දෙයක් එදට ඒ පේ නදී පිළිබඳ අපි මේ පිළිබඳව මනසිකාරය පැවැත්වීම තමයි අපි හිත පැත්තෙන් කර වෙන් කරගන්න සාාවත්යන්න අපි ඒ බාහිර රූපය පේන තැනක මනසින් දැනගන්න දේ වෙනම දෙයක් නිකල් එකනර බාහිර අපිට පේන සටහන අපි දැන් ඇස් දෙක පියගත්තහම අපිට රත්තුපාට හරියේ පේන නිමිත්තක් තියෙනවන එලට එ මි්‍ය අපිට වෙනවෙනම සත්තු පුද්ගල බව පයන්නේ හැබ අපිට රූප නිමිත්තක් ඇති බවට ඒ පේන බාහිර රූපයක් තියෙන බවට ඇති වෙන.ලක බාහිර බඳ වර්ණයක් ඇති බවට ගෙනල්ල දින්නෙමකක්ද අපි මනසිං අල්ලගන්න කම තමයි එරී මෙහෙමරූපයක් පේනවානයේ කියලා අපිට ගෙනල්ල දෙන්න බලන්න. එතකොට ඒ ගෙනල්ල දෙන්නේ කත් එක්කම බාහිර තියෙන බවට හම්බෙන එකත් එක්ක මේ එක දකින මම කියන පුද්ගල බවහම්බෙනාවට. ලොට මෙතනදී සිද්ධ වෙන්න මේ අනත් ඇහැට වර්ණ රූපයක් ඇතිවෙන තැනක දැනගන්න සිතක පහලවීමක්. ලොට මේ සිතෙන් මෙබඳදු වර්ණයක් කියල දැනගන්න දේමිසක එක. නද නෙ මේ පවත්තින ද නෙම් එතකට මේ එකදිකට පවතින දෙයක්විදට හම්බෙන් බෑ මොහොති ොහොත හටගෙන නිරුද්ධ වන ධරමයක්තියන තැනගම මනසිං උපුටල දැනගන්නක කෙ කරන්නේ රතු පාටට පේවා කියල මෙබදු ආකාරයකින් කියල එක අර දැනගන්න පැත්ත සහ දකින පැත්ත වෙෙන්වෙන විදිහට මනස පවත්තන් උස්සාාවත්වනානාහරේ.

එකකට සමා කරගන්න තැනකද අපි ඒදවල් ගොඩක් ඇතුළ අපිට හෙලවෙන ගස් දකින්න පුුවන් ඇ අපිට පේන රූපය තුළ කවතාවත් හෙලවෙන ගස් කියනක දකින්න පුළුවන්කමක් ඇත්තේ න එක චිත්‍රයයක් විතයි චිත්‍රය ඇතුල යෙන දෙයක් පේ නෑ අපිට ොට්ටෝ එක තියෙන දෙයක් පිරයි අපිට එක මොහොත කැහැට පේ නැහෙම තියෙන තැනක තමයි අපි මෙහම විඳින්න කියනෙගේඒදක වංවෙන විදිහයට මනස්ස පවත්තන්න සාහාවත්්‍යයෙන් එතුට ටික කොඩක්ඒ විදිහට මනස පවත්වන්න ඔබගොල්ල දැන් සක්මම්භාවනාව පැත්තට යම්මු එක කරන කොටත් ඒවිදිහට සේනුවන පවත් අන්න සහවත් වෙන්න එක මහරුුණන් ආපහුඒ විදිහට පවත්වන්න ධාතු සඥාව පැත්තට හිත නැවුරු කරගන්න අර අපිඒ පුරදු කලානි දහත්තුව සේම් බලන්න කියල ඒ දහතුවසේ මිනිහි කරන පැත්තට වඩා හිත යමු කරන්න එක අර දැන් ඇවිදින කොට අපිට එහෙල්ලෙෙන කොට ගෙනස්සෙනකොටඒ ආධිකෝගුලොන්ට හිත පවත්ත ගන්න මාර්ගතියක් දැනන්න පුුවන් පාත්තන්න පුළුවන් වඩා හොඳ එකට තුත් සහ දරන්න අමාරුණන් අප හුවර ධාතු සංඥාව පැත්තට හිත යොම කරන්න උසාාවත් එන්න දැන්වය මනසිකාරය අල්ල ගන්න ඔයි විදිහට ගලන්ට කිවේ දැන්ව විදිහට බලන්න කියලා ඔොක්ත්තක් ම ොල භවිත කරන්න පුරදුුවෙන් ඕන භවිතයට ගන්න ඕන සතිනිමිත්ත කියන එක සහි කියන කත්වකත් එක් එෙදෙන තැනකට උපකාර පිණිස ගන්න ඕනේ. තිඒ දැන් දැනට මලිකාතේරේදී ගොලොන්ට එක පහසවෙන්න පුලාන් එක නිසා තමයි ඔතනද විතර්ක වැඩි අපි මේ ගැන හිතන්න තමයි පෙළබෙන්නේ ඒක නිසා සතින විත්ත කියනෙ ම වෙනම ගොලන්ට එතනද සීපත් කලේ නැහැ හැබයික නුවක් විදිහට ගොල පවිච්චිරන්න යනකොට එකැන දැන් ඔය පි දැන් හිතනවාන. ඒ මෙහෙමයි මෙහෙමයි කියල ඔකට කියන මනසිකාරය කරම අපි හිතනවා නැත නැවතක සම්ර්ශණය කරනු. සම්මාර්ෂණය කරන විදිහට ඇත්තකම රූපේ මෙහෙමයි කියලා නුවක් කඋපදිනාන. අන්නේ නුවන තුළින් අපිට මේ ඔක්කොම් බලන්න පුලුවන්කම තියෙන. නුවන හරහාය උපදින මෙිනිහි කිරීම තුළ ඇත්තකම මෙහෙම ධර්මයක්නේ කියන එක එක මොහොත්තකට ප්‍රකට වෙන නුවනල්ලගෙන. ඒක හැම තැනකටම ආදේශ කරලා තියන්න පුළුවන්කම තියෙන අන්න ඒක ආදේශ කරල න්න වයනකොට ගොන්හර සතතිනනිමිත්්‍ය භවිතය ගොඩාක් උපකාර වෙන එක පවත්ත ගෙන න්න සතිනමිත්තය හිතතියාගෙන අර නුවන තුළ ඔගුලන් මනස පහිටවන්න පුළාන්කම තියෙන ඉතින් මෙතනදිම ම සතිනනිමිත්ත ගැන කතා නොක් කළේ එක වැදගත්වන නිසානෙමයි එක ඔගුලන්ට මේ මනසිකාරඇත් එක පවත්වන්න අමාරුයි කියල දන්න නිසා එතිගේ නිසා එක ටික කිස්සලාි මේ කල්ල ගෙනීම කොනල් සෙලා නුවන ප්‍රතිණදී පැතිගගේ බලෙ ශික් තමයි කද අවිද්‍යාවෙන් කිලුතුරගින් ඉනිුදේතමයි බෝදන්න ලන්නේ ම සක්වන් කරන්න හැම කෙනෙක්ම ගේල්ලා අපිට දවි හයයිට දහයා මාරුවෙනකොට එන්න පුලන් අපහසන දහැයි තෙස් පහවිතරයට එන්නන නේ දොක්කටම සක්වන් කරන්න අමාරුණුත්. ස්පාහ අතට දෑ අතලි වෙන කටක්කම එනොත් අපව සලාාවට එන්න දෙවස්සන්නය ට හිත පවත්තන්න බැලුවද ඔහෙද තත්වේ එ ටටේ ටීටක් අමාරණ දැන් අපී ැ ස්ේභාලවටෂ අපි කෙනෙක් අහි නාසෙන තර අපි එතරට නැ ඒවනකොට පන්ඳරීම ඉවටහි කන්ටල් කැස්සගේ එතරට දැන් අපි ඒකන රැඟක් බ්‍රෙදන්න රන්න අප ැ අප අච කරලයිනෙද එක අපි ඔක් දැල්ටම ුණ ඒක අපි හිතන්න නයද හඩක්නලාරය අප සර්්‍යයයි අපි හන්නගත්ට පැස්සයි කෙනෙක් ඇසරගේ නගනා ගැනීමයි අපු සර්්‍යයි දෙකක් කිය එක අපි කල්ල තේරුම් ගන්න හි එකමින කරන එක තමයි කරන්න අපි මේ ැ ලාවකදම අපේ මස සබ්දේටිවිතරක් සීම සයිතය කල්ලගෙන මනස පැත්තිනු හැටි. බන්නේ සබ්දීතරක් කල්ලගත්තා මක කෙනෙක්ෙ වෙලා මනුසේග වෙලා මනුසේක් තමයි කැස්සි කියලලා ප අප ටඒකගැෙන හිතන්න පුල නිමිතිකොඩක් ඇතල ඉට පස්සේ නනිමිත ගැන කුසල්ල සේ ඇතිේ නොට අපිට බාලන්න පුළාන්ගේක පැත්තට මනසිකායකල අකුසල්වසයෙන් බලන්න පුළල ගොනන මනසිකාරයකල කැක්කන ා ටතු නොතුරට ටක් යන තිබුණ හොදයි කියර කරනමයිත්‍ර සිතලි පදග ගන්නපුවා. කුට ඔන්නම් ගොන කරතර ඇද දන්න සන්තියක් කියෙන කියල හිතන්නක් පුළුවන් එරට දැන් අපි කුසල්ල කුසල්ලසයෙන් අ අපි සබ්ද සම්මහය කතර ඒ සබ්දට මනුස පවත්තන්න ගත්තට පස්ස ඒක ගැන කුසල්ල කුසල් කරගන්න පුලන් නිමිතක් බවට ඒ සබ්දය පත්තල තියෙන. එතෝට ඇත්තටම අපි සබ්දය කියනෙ මත්ත කුසල්ල කුසල් ඇතිකරගත නෙේ අපේ මනස සබ්දයටට සීම වෙලා එකකන හිතන්න යනකොට පුුල්ල උසල් ඇතික කර්ුණ සකස් කර ගන්න මට්ටමකට පත්කරගෙන තියෙන. දැන් අපි බල න්නෝනහම තත්වයකට පත් නොවන විදිහට අපේ මනස සකස්කර ගන්න තමයි මේ මනසිකාරය අපිට උදව්වෙන්නේ එකන දැන් සද්‍යය ඇහෙනකොටම කෙනෙකුගේ කැස්සක්කෙනෙන් අපිට ඇති නොවන විදිහට මනස පවත්වන්න පුළුවන් මට්ටමට ගන්න බැහැ අපි අදද මෙතන පුරුදු පුහුණු කරන්න නැත්තම්. එතන තිෙන අත්ාර්ථය අපි රැවටුණට පස්සෙත් අදා අපි බලනවා ඒ පතන සිද්ධ වනේ කොහොමද කියලා දැ අර එක ඉන්්‍රභාාවනා සූත්‍රේමංයට එකතු කරගත්තේ නික දින්ද්‍රභානා සූත්‍රේදී කියනා ම මේ වඩන පුද්ගලයට මනාපාමනාපසාගත සිතුවිලි උපදින උපදිින් නැතුන පෑන්ට සදධයක් ඇහෙනකොට රූපයක් පේනකොට ඒ අනුව යන මනාපමනාපසාගත සිතුවිලි උපදින රූපයක් පේනකොට බුදුරයා අස් දේශනා කරන වහන හරියට මේ ඇස්පිය ගහ නොවාගේ එයාට ද ගැන මෙෙහි කරනකොට මේක සංකත පටිච සම්පන්න දෙයක් කියලාට මේ ගැන මෙිනෙහි කරනකොට මේක හිත මේ යොමුණ නිසායි මේ පේන්නේ මේක නැත්තම් මේ විදිහ ටස්රුවෙන් නෑන කියලා අපිට එක් පිළිබඳව අරමුණේ අතාර්ථය පේනකොටමද වෙන්නේ හරිට ඇස්පිය ගහ නොවාගේ වෙන කියන්නේ අපිට එක මොහොතකටන නොප පෙන අන්නේ වගේ අපිට අර උපදුණු කෙලේසේ බොහොම ඉක්මනට අර කැස පිළිබඳ යන සිතුවිලි වැල සමුදාය සම්පූර්ණම නතර කරගන්න පුළන් එහැටේ රූප නිමිත්තක් ගැන තෙවිදිට අපිට ඉක්මට නැතිකරගන්න පුළන් කණට හන සද්දය ගැන කියනවට කියන හරිටම අඇසරක් ගහනවද එක ඇත්ති මොහොත්තකට තරම් බොහොම තාම ඉක්මනට එක අපිට දුර කරගන්න පුළුවන් යම් කිසි විදිකට නිළුම්පතකට වතුර ටිකක්කටු නහම මේ නිෙලුම්පත්ත නොදට මෙ ස්සල තියවාන ැදින් ස්සල යන තුටක මොදවෙන්නේ ඔට ලිස්සල වැටෙනවා. ඒවාගේ දැන් අර මනස පවත්වනනගේ මනසේක පවතින්නේ නෑ අර සීමවෙලා අරමනත්තුල මනස පැවැත්වෙලා කැම තියක්ක් මඇත්තුව විදිහට සිතුවිලි උපදූපද රම සකස් කරනවා කියන මට්ටමකට යන්නේ නෑහ හරියට දවස පුරාම රත්ච්චි අකඩකට වතුරටිකක් කියනවාගේ වෙන. එදකට අර රත් කරනවා කියනකතයි මේ කරන්නේ ට මනාපමණ ප්‍රහගත සිත්තුවිල උපදිනොටක්මකදදරන්නේ අපි නැවත්ත නැවතේ ඒ ධර්මයන්ගේ සභවේදිහා මනස සීමවීම නිසානේද මෙතනට මේ අරමුණ තුළ මනස පවත්වන නිසානේද මේක අපිට මේ විදියට උපදන්නේ. හැබැයි මේ සබ්ද මෙහෙම වනස්සේගේ කැස්සක්කය එක තිබනේ නැහැකො වෙලාවක්ත් ඇහැට පේන රූපයහම එකක්තිින් බෙනෑ මේ විදිහත්ත එතන හොගලට සහියනුවන පවත්වන්න බලනො. දැම් පවත්වන්නන්නේ ඇත්තට රැවටනු තැන පිටත්ට මාපු අරුණක ඇති බවට හම්මුණ තැනක තරයි මේක බලන්න පුරුදුුවෙන් හැබැයිඒ බලන පුරද්ධ හැමවෙලාවකතිම අපි බලනවා ඒ අපිට බාහිර ඇති බවට දැන් අපි ආම නිමිත්ත යන්නන්නේ නෑ ඒක බලන්න ගන්නාත් එක්කමවෙන්නම කද ඇති බවට ගොඩ නැගෙන තැනට අපේ මනස නැවත විහිට නොසිටින තැනට පත්තෙනම් අ ඒ සඳහා තමයි අපි මේක නැවත නැවත මේ පුරුදු කිරීම කරන්න පුරුදු කිරීම තුළින් ඇතිවවෙන්න තත්වය තමයි එතකොට එතන අපිට අර බොදු අරමුණ තුළට හිතතියාගෙන ඉන්න පුලන් කමතියවා එතකට අලුත් තරමුණක් අපිට ගන්න වොමනා වෙන්නහොමත් අපේ ඉ ආයතන පරිහරණය කරනවා කියලම කියන්නේ අරමුණ වනවා කියෙක දෙහර අපේර මහත්තෙක් කරේ යන වෙලා විද දෙවිල් ඇහ ප්‍රශ්නයක් නැන් සක්වන් කරන කොට ඇති වෙන්න පුළුවන් ප්‍රායෝගීතු ප්‍රශ්ණයක් වයි කියලයඇහේ දෙයනකොට කොට්ටක් පේවා එතට කොහොමද හිතති යන්න කියලා. එතට දැන් න්න දැන් අප ඒ හැක් පෙන්න්න තියෙන යන්න ප යනකොට දෙහක්ෙන හැපෙන්න්න අප යන්න ඕොන්. ඇතට අපි ඔ කියන පොද විදෙට දැකවට අප කොහොමදඒ ලාවේද අපි සක්මන් කරනකොට හිත යන්න කිය. ට ඒ අපිට හැමවෙලාවකදිම අපි ඒ දේ පිළිබඳව නුවනින් එත නැහැසිරෙනවා කියන එක අ නිවාප සූත්‍රය හල තිෙන මෝ ්‍රංචු ටිකය උපමාව කියනකොට ඇ මුසපත් වෙන්න නඇති මුවමොකද කරන්නේ මාරයගේ තනකොට්ටුට ගිහිල්ල තනකොල ටි කාලා නැවත මාරයට හසුවෙන්නේ නැති තනකට. එතුකොට දැම් මේ මෝටි ගැවිල් මාරයගේ තකොල කොටුට එන්නන්නේ නෑ කියලා හිටියනෑ එකලොමොකද කලේ මාරයගේ තනකොට කොටු ඇවිල්ල තනකොල ටි කාල එක් නැවත මාරයට හසු නොන තනක් තියෙනන න්නේ නොන තැනට යර. අන්න ඒවගේ තයි දැ මාරයාගේ සීමාවමකක්ද මනස රූපය ඇසුරු කරගෙන රූපේ. ූපේ කොට්ුරගත්ත ගැන්න අපින්න මාරග සීම මාරයට කැමති දෙයක් කරන්න කුළමටමට පත්වෙලා. අරක මාරයට හසු නොන තැනකට පත්කරගන්න පුළුවන්කම තියෙන්නේ අපි හැම වෙලාවකදිම දැන් අර මනසිං සීමමාකරගන්න තැන දැන් කෝට්ටක් තියෙනකොට කෝට්ට තියෙනවා කියල අපි සමාකරගන්නගනවේ ප්‍රශ්නය අපි මනසිං එක සීමමා කරන බව දැනගෙන නිදීම අපිට කරන්න ඕොනදේ. නොදැනගෙන කෝට්ටම පේන කිය හිතවොත්. ද කෝට්ට වෙලා දැනගන්නේ කෝට්ට පිළිබග පේන කෝට්ට පිළිබඳ වෙලා අපිට පිබඳව හිත්තීම්කීම් කරන්න ගොඩක් සිතුවිලි වැල් න්න පුුවන්කම හම්බෙල්. හැබයි අපිට පේනදේ සහ මේ දෙක වෙෙන්වෙන විදිහයට අපිට තියෙනවනම් මනසක් අපිට හැමවෙලාවතදිම මේ කෝට්ට තියෙනව කියලා අපිට සීමාවෙන තැන නුවනින් දැන දැකම අපියක කරනවාන. මනසැ එක ඇසු කරනාව කියන තැනට අපිට සිහිය උපදවල නුවන යෙදිලා තියෙනවන එතුට අපිට පුුවන් අරකත් එක්ක ගැටෙන්නේ බැඳන්නේ නැතුව ආපහු අරමුණින් විදිල යන්න පුළුවන් කමතියෙනවා එතවට අ ලෝක විශය මාරයගේ සීමාව ඇතුළට අපි ඇවිල්ල ඒක සිහිනුවනින් යුත්තව මත්තෙන් නැතුව අපේ අරමුණ පරිහරණය කරලා අපි අරමුණින් එලියට ග ඉල්ලත්තියෙන එතකට අපිට අර ලෝකයේ පරිහරණය කරන්න නෑක කියන කෙනෙමි අපිට කොකුල හැප්පුන අප යනුව කියෙන කෙනෙමයි අපිට අරුණ ඒ අපිනිකන් අපි යෝකාර බලන දර්ශන මාත්‍රය ත්‍රක් හිතු අපිනොකන්ද අපිට තැගියුත් හැපෙන න එකක් පේ නතු පොද බලාගෙන අනගොත්න ඒක බලන්නෑගෙනහම අපි මනසින් අරමුණ වෙනකොටඒ තැනකට සීමමෙනකොට අන්නේ සීමාවෙන තැනගෙන දැනගෙන අපියක වෙන. එතකට කෝට්ටුව කියන එක දන්න. දැනගන්න දේ පිළිබඳ නුවන ඇතුවම නැඹරු වෙලාදන්න. එකට අපිට ආපුවර අරමුණට යන්න පුළන්කමතියන මාරයට හසුවේ නැති සේවාකක්ද රයට හසුුවවෙන්න නැහැ සම්පූරණම අර අටටගෙන නිරුද්ධ වන අනත්ම රූප නිමිත්ත කියන තැන සිහිතියෙන තැන. ඒක මාරයට හසුවෙන තැනක් නෙමේ. එරුවට අපි මේක එක තනක් සීමාවෙන තැනට මාරයගේ සීමාවටයනවා සිහිනුවනින් පරිහරණය කරන ොකද අපිට ජීවත්ත එන වන්න ලෝකෙන නිසාමයක්. හැබේ අප එත්තන තැරෙන් නැතුව පයතනින් නැවත්තලිියට යන අන්න ඒ විදිහට අපි ඒ තැන්වලද සිහිනුවන පැවැත්වීම සිද්ධ කරන්නට ඕනේ ලටසිහෙන් නුවනින් ලෝකයේ පරිහරණය කරන තැනට අපේ මනස්ස නිරායාසයම පත්වෙනවා මාර උගල ටහුන්නතුව ඉන්න එක ක හරි ලස්සන සූත්‍රයක් නිවාපසූත්‍රය හලා ඇතිනේද නිවාප සූත්‍රය හරි ප්‍රසිද්ධ සූත්‍රයක් ඔබ නිතරස් කතා කර නොජවන කයිතියෙන සූත්‍රයක් අ බලන්නන් දවල්ලව දි පොඩක්ක් ගෙනන කතා කරන්න ඔන්න හරිම ලස්සන සූත්‍රයක් ැන මේ ලෝකේ හැටි ගැන උපමාවක් දෙසනා කරම බුදුරජාණ වහන්සේ මුවවැද්දක් හදපු මේ තනකොළ කොටුවක් අරගෙන උපමාවට මල්ල ගන්න හඳපු තනකොළ කොටුවක් කරගෙන මේ තනකොළකොටුවට තනකොල කෑම සඳහ එන මුව වර්ග කණ්ඩායන් කහිපයක් ගැන කියනවා. එදොටොයි කණ්ඩායන් කහිපය වර්ගී කරණය කල බදුජාණන්හස දෙේසනා කරන බොම ලසන සූත්‍රයක් එක හරිම ලසන අර්ථයක් කියෙනවා අපි කොහොමද ලෝක පිහරණය කරන්න කියනෙ ගැන එ අපි දර්ශනයවි පස්නාවගෙන කතා කන කොට මහන්න අප ගොහො දට පසේ ලෝකේ ගනදිෙන කරන්න කියරන්නේ ලෝකෙත් එක් අපිටයතු කරන්න අන්නේෙ කොන්ටම පැදිලි කරන සූත්‍රයක්මයි නිවාප සූත්‍රය මම් බලන්න දවාකාලදයක ඩක් අප අන්තිමන් දල්සිද භාවනා කාලය යඩු කරනවා ඇතුට ගුලන්ට භාවන කරගන්නන්න පස්සෙ හැබයි.ඇතුොටඒත්මය කරගන්න පුලො එතකොට. ඒ අපේ දින දා ජීවිතය ඇතුළට ඒ එකක වොඩක් උපකාරරි වෙන මේක යෙදෙන විදිහ ගෙන අපිට හරි අවධානයක් යොමු කරන්න ලැබීම තුළ මකද අපිට අද මේ කාමභූමේ ප්‍රතිසන්ධිය අර්ගත්තයි විදිහට අපිට බැහැෙනේ මේ පේන ඇහෙන විදින දැනගන්න දේවල් ටික ඔක්කොම මග හැරලා පේන එහෙන්න විදින්න දැනගන්න ඇතුව ඉන්න පුලන්කමක් ඇත්තේ නෑ ඒකන ඉන්ද්‍රී භාවනා සූත්‍රයේදීත් මුලිම පරස්සරගේ දෘෂ්ියට ුදුරජාණන් වහන්සේ වේචනය කරල පරක් ගහන්නේ නිසාන්න. එන අන්දත්ව අ දුනැත්තන්න ඕනේ හන් හන්න නැති අඇත්වවෙන්න ඕන එකෙන් කියන්නේ මේදවල් දකින්නතුවයින්න ඔහ එහෙම තැනක මේ දුක නැතිවීමක් ගැන කතා කරනවා නෙමයි. එදකට කොතනද දුක නැතිවීම ගැන කතා කරන්නේ කොහමදු ඉන්ද්‍රී භවනාව කරන්නේ. පේනවා පේන තැනකද මනාපමණපු සිතුවෙලි උපදන කොට එයා මේ විදිහතන උපදෝගන්න. එකට හිතන්න පටන් ගන්න එවිදිට හිතනකොටම කක්දවෙෙන ඒකයාගේ ජීවිතය වෙනවා එතවට සේ පුදගල තත්ව ගැන කියනකට බදදුර ගන් අන්ස දේශනාක න අය ොදගන්නේ අර ලෝකයේ රූපයක් ඇහැට පෙනු නාහම මනාපම්මනාපසාහගත සිතුවෙලි උපදින තැනක එයා එබඳු සංඥාවක් මටටමට ඒක ඇත්ත කරගන්න තැන අ්ටී ඇති හරාඇත ජිගුත්් ඇතිකෙන එගැන දැන් ඇහැට පෙනෙන රූපනිමිත් තක් ඇත්ත කරගෙන ඒ රූපණනිමිත්ත මත්ත මනස පිහිටවල ඒක හොඳයි හෝ නරකයි හෝ කියක් කිය තලු මර මර විඳන ගතිය පිළිබඳව කොච්චර මෝඩ ගතියක්ද කොච්චර නොදන්නකම නිසා කරන දෙයක්ත කිරක මත ඒ වන්න ක්‍රාකාරකම් පිළිබඳවයා ලැ්ජිත වෙන එකන ඒක හරි ඒක ඇත්ත කර ගැනීම පිළිබඳවයා පිළිකුල් සහගත අදහසක්කයාට තියෙන එක ලැජිත වෙන දහසක්කයායට තියෙනවා දැන් හිතන්නහෝ ඔගොලු දැන් යම් කිසි විදිහකින් මංකට උදාහරණයක් කැටියට කියන්නේ දැම් පොඩි ළමක් එක සෙල්ලම් කරන කියන්න ඔගොලන්ට අම්මිලාක පුංි ධර්වක්ක පොඩටි සෙල්ලමක් කරන්න සිද්ුවෙනවා එතකොට ඔගොල මොක්හරි චරිතයක් ආරෝපණය කරගෙන ඒ චරිතය ආරෝපනය කරගෙන ගොල සෙල්ලක් කරනවා දැන් පොඩ්ලමය විදිට ඔගොල මහචරක්න උගුල මහචරවරය විදිහ මේ නතන පොඩලම ඇතකන්ද කරන්නේ එයාත් කතා කරන චරිතයකට අනුරූපිය ඔගොල හැසිරෙනවා. එහෙම හැසිරෙනකොට ඔගුලු ලක වඩාත්ම ගරු කරන වඩාත්ම සම්භාවනාවට පත් කරන පිරිසක් එක පාර ඔගොල් ඉස්සරහ ඉන්නවා වලාගෙන කිය ඔොන්ට දන්නවා. දැමකද වෙන්නේ. ඔගොලොන්ට පිබඳ ඔගොල්ල හැසරු විද්‍යය කතා කරපු විදදිියය හිතපු විදය වැඩ කරපු විද පිබඳ ලජාවක් ඇතිරන මතාපහුඒක කර ඉන්නද බණන් කියෙ හිතෙන්නේ නෑමය ඉස්සරහ ඒ පිළිබඳ පීඩාවක් ඇතියෙන ලැජිතව වෙනවාතම එතකට අන්න ඒ වගේ අර සංස්කාර නිමින් ඇත්ත කියලා ඇත්ත කරගෙන අපි ලෝකෙ පරිහරණය කරනද පිළිබඳ වයාගේ ලැජ්ජිතවීමක් පිඩාවට පත්වීමක් තියෙන එක අපි හැමවෙලාව දදිීම අපේ මනසර එක තැනකට කොටු කර එතන හැසිරෙනවා කියන එක මේ රූපය ඇතුළ ඒ කොච්චර අවිද්‍යාවෙන් ගොඩ නඟපු දෙයක්ත කියන එක මත්ත තමන්ටම පීඩාවක් ලැජ්ජාවක් ඇතියනවා එක හරයිත ජිගච්චති කියලකිව පිළකුල් කරන ගේ මනසිං මොහකට සාපේක්ෂෝද. අර යථහර්තය දකින නුවනට සාපේක්ෂෝ මේක තැනකට කොච්චර පටුද්ද. කොච් පොඩි තැනකද මේ අල්ලගත්ත කියලා එයාට එයාගේ ඒ මනස පිළිබඳුයාට කල කිරීමක් තියෙන. ඒ නිසා එයා එතෙන්ට යන්නේ නෑ. මොක එයා පැහැදිලි අවස්ථාවක එක මොහොතක ඇත්තට මැත්ත දක්න්නේ. ඇත්තට මැත්ත දැකපු නිසා. එයා දැන් එක යථාර්ථ නුවනක් විදිහට යාගේ ජීවිතේ පාවිච්චට පටන්ගන්න? යා ආපහුුවර සංස්කාරයට යන්නේ නැත්තුව ලැජ්ජිතවෙනෝ පීඩාවට පත්වෙනවා ඉස්සල වඩන්න දැන් යායට තාමන අනවාන ්‍යානයතුල මයිද මේ බලන්න තාමාර අරමට්ටම එක සීමාවෙනවා කියනක ගැන ච්චර දැනෙන්නේ නෑ හැබැයි එක යම් ොහොත්තකඒක ජීවිතයට යෙදනත් එතනෙදල යාට වැඩේ නරමටවයි අන්න ඔය නිසා තමයියි මම ගඩක්තිලාට කියනව ගුල අහල ඇති අනිත්‍ය සංඥාව දෙකක් යෙදනම් කියලා රිමා සූත්‍රයේති සබ් සංකාරයස් අනිච්ච සංඥා කියලෙ එකක් එදෙනකොට තව තැනකේදෙනවා ස්කන්දයන්ගේ හට ගැනිීමම ඇවිම රූපය අනිත්‍යය වේදන සඥා සංකාරය ඥා නිත්්‍යය කියල දකිනො කියල ඒ මට්ටම ඔය දකින මට්ටම අපි දැන් ඉන්ද්‍රීදියුණු කිරීම සඳහහා අපි බලන මට්ටමගේදෙන තැන සබ සංකාරේස් අනිච්ච සංඥා කියල කියනටම සබභ සංකාරේස වටිය ති හරයිත ජිගච්චති කියන මටත්ව මේ මනසාර රූපය ක්මා කියල්ල සීමමාාවන තැනක අපිට ඒ සංස්කාරය ඇත්ත වෙලා ඒගෙන හිතනව කියනව කරනව කර්ම සකස් කරගන්නවා කියන එක පිළිබඳව එයා ලැජ්ජිත වෙනවා පිඩාවට පත්වෙනවා එදකට ඒක පේ අච්චර රූප නිමිත්ත ස රප නිමිත්ත හටගෙන නිරුද්ධ වෙනවා ආපොහෝ මනසින් ඒකින් එකක් උපට අරගෙන ඒ පිළිබඳව මනසිං හැසිරෙනෝ බාහිර රූපය පරිහරණය කරනවා කියලා හිතාගෙන තමන්ම චරිත්‍යයක් කාරෝපණය කරගෙන තමම්ම ඒ පිළිබඳව සතුට වෙනවාවාගේ අර පුංචි දරුවන්ත් එක්ක සෙල්ලන් කරන වෙලා විදි වගේ යථාර්ථ නුවන හමේ තමයි අපිට තේරෙන්නේ අපි කරන වැඩේ කොච්චර බොලදද කියා අපි බොලඳ මනස තුළ ඉන්නකම් අපිට එක තේරෙන්නේ හැබැයි යථර්ථ මනසක් අපිස්සරයා ආපු ගම ොකද වෙන්න අපි හැසිරෙන් අපි වැඩ කරන්න තැනතියනේ බොලඳ ගත්තිය බොලඳ මනස අපිට ඒ විදියටම දැනනටන්ගන්න එහින්ද අර යථාර්ථ මනස උපදෝගන්න තමයි අද මේ අපිට ඒ විදිට පෙනෙද්දි පෙනෙදී තායාය වැයම් කිරීම කරනයම් මොහොත ගරිියක එළඹ සිටියට පස්සේ ප්‍රතිපද වලන් එතනිහට එච්ච්‍රාමාර වෙෙන් නැිට ඒත්ක නැවත අපි උපදෝගත්ත දේ බලන්න ඉතරයි අපිට ඉතුරු වෙන්නේ. ඉති එනිසා අද දවද අපිටෝක නැවත නැවත පෙන්වාදීම ප්‍රයෝගික්කව අපිට පෙන්වාදීම සිද කරන්න පුලුවන් හම තියෙනවා නම් ඒක ජිවිත්තයට මහා අර්ථයක් සිද කරන තැනක් එතන තමයි අපි භාවනාවේ අල්ලගන්න ඕනේ ප්‍රධානම තැන බවට පත්තට. අපිට සිහිය ඕපකාර වෙන්නේ පේන රූපයේ ඔන්න ඕනේ නුවන ගෙනල්ල දෙන්න ඒනි සතමයි අපි සිහිය පුරුදු කරන්න. සති නිමිත්්‍ය හිතතියාගත්තට පස්සේ අපිට ඒක ගොඩක් උපකාර වෙනවා ගොඩක් භාවිත වෙනවා අපේ හිත පිට එක එක අරමුණු කරා යන්න නැත්තුව එතන එක තැනක හිත පිහිටෝගන්න දෙ අර මේ ගාගිලන දල පේ දත් හමුදුරුවසෙල ල්ගිත්තකිවේ අ ව ඒක රූපය නිමිති අනුව යනාකි්වාහම මේ එකක හොඳ මුත්තරය සති නිමිත්ත මේක පුරදු කරණවට සති නිමිත්ත තමයි ය එකම පුරුද්දර එක එක දේවල් මනසට එකක තැන්වලට පැනපැන යන්නේ නැතිවෙන්න එදට සිහිය හෙදෙනවා හැම මොහොතකම අරමුණ එලියට යනකොට දැනගෙනම එදකොට යන්න පුළුවන් ගති එකත් එක්ක ඒටේ සිහ කියනෙ එතනද අපිට ගොඩ උපකාර වෙන. අප පුරුදු කරන සිහිය පොත්තනදි තමයි දැ ෙදෙ ඕොන කමතියෙන්. අරමුණු වේගේ අඩුකරනවා කියන සමාධය අපට උපකාර කරන්නමකට ඔය නොන පවත්තගෙන යන්න. නෑ මේ දවස්ෙේදී අපි පුරුදු කරන්න උසාාවත් වන සතිය සහ සමාධිය කියන ඔය දෙක අපිට උපකාරවෙන්නේ ඔය ඇත්ත අපේ ජීවිතය තුළ අරමුණුවන දකින මට්ටමකට හිත ගන්න. ටකොට මේ දවස්තුනේද අපි මේ ගොඩනගෙන ගොඩනඟපු භාවනාව කියන එක තමයි අපේ මුළු ජීවිතයටම අපි ප්‍රසාරණය කරලා තියාගන්න ඕනේ එකන එක තමයි අපි හැම මොහොතක දිම අපේ හිත එක්ො සහිය පැත්තෙෙන් වැඩන්න ඕනෙක්ක සමාධිය පැත්තෙන් වැඩන්නන එකක ප්‍රඥාව පැත්තිෙන් වැඩන්න ඕන අප මුල ජවිතය අපි දවස ගත්ත වෙනකොට ඔය පැත්ව පැත්ත ඔය ධරමත් වුණ අපිට කොච්චර අපේ ජීවිත්තය තුළ පැතිරෙනවද කියනෙක් මත තමයි අපි ධර්මාව බෝධ කරවාව නැද් කියනෙක පිළිබඳව අපි ඕක ගැන හිතන්නේ නැත්තං සහය නැතිවෙනකොට අපිට අරමුණු ඇත්තම වෙලා අපිට පුලාා ලෝකෙට අනුව දුක්කඉදින තැනම මනස තියාගෙනින්. අපි ඒකෙන් මිදන් උත්සාහවත්වයෙන අපිට පුළන් එපමණකට ඒ අරමුණු ඇත්ත කරගන්න නැතු අපිට ඒකක් විඳන්න පුළන්කම තියෙනවා. එතකොට රහන් අහන්සේට කොහම පේනු ඇද මේ පුද්ගල භාව ඇත කරගෙන මම මෙහෙමයි මේ කියලා. න උපදවාගන්න හැටි අරමනුසය මෙහෙමයි කියලා තරහ උපදෝගන්න ඇති හරි මම හරිේදට කැමැති කියලා ඇලෙන මනසක් කොම පේන ඇත. පබ් තට්ටෝ ගුමට්ටේ දීරෝබාලය අවක්කති නා යන මට්ටවකට පේන ඇත්තට. පබ්ද තට්ටවෝ ගූමට්ට එක පර්වතයක් ගොඩටනැකපු ගෙනකුට බිමඉන්න මිනිස්සු කරන කිය ඔක්කොමටි පේනෝවාගේඋ වහසේලා දකිනෝ දීරෝබාලය අවෙක්කති මෙ බාල ලෝකෙ හැසිරෙන මානසික මට්ටම පේනෝ සංඥාවක් ඇත්ත කරගෙන ඒ ඒ කියනවා එක න දැන්. ඒඒ සඥාවෙන් විිඳනට පස්සේ තමයි ඒ කොච්චරද කිය එක තේරෙන්නේ තන්නම් දැ මේ ඉන්න විදිහටම කාටහරි එයාට එයාගේ ලෝකයක් පේනවා කියල මේ ඇස්කම එයා ඒ ගැන කියියෝකයෝ ඉන්න අනන් එයා හිනාාවෙනවනන් අපිට මොක් මොහක් කියලා දෙයා ගැෙනහිත්තෙන්නේ. අපි හිිතනන පිස්සු කියලන්නේ එතකොට ලෝකය අතාර්ථය තේරුම් ගත්තගෙනකුට මන්ගේම හිතෙන් හදා ගත්ත සංකල්පයක තමම්ම තරහගන්නවා ගනු දෙනු කරනවා කටයුතු කර කරන්නවා කියන ලෝකේ මොන විදිහට පේන අර කියනක් පුදමෙකුත් නෑනෙද සබේ පපුතජන උම්මත්තකා කියල කියන්න නැහැ ඉති ඒ වගේ තමයි වනාට හැසුරේ නිසාමනින් ප්‍රසිද්ධේ දුමක් ෝකටක කොහවත් ධර්මය ප්‍රිපිට තුල කොෙවත් ඇත්තේ නැහැ හැබයි කොහ දිහරි පාවිච්චයන දෙයක්ඒක ඇත්තටම එක පැත්තකින් ගත්තොත් ඒකගේ විදිහයට තමයි අපි. දන්න මොක ද්පි සංකල්පයක් ඇත්ත කරගන්නවා කියන තැන් අපේ මනස එක තැනකට කොටු කරගන්නවා කියන තැන අපි ඒක ඇත්ත කරගෙන ට බස්ේ ඒක උපට ලාරගෙන අපිට පුද්ගලයෝ ගැන දවල්ගෙන කරන්න කියන්න පුලුවන් මනස ඇවිල්ල තියෙන අපේ ජීවිතය ස්භාවය එකක් වෙනකොට අපේ සභාවීමත පවත්වන දේ තව එකක් බවට පත්තවෙලා තිෙන ඉතින් ඕක කින්න තම අප මනසිකාරය ගොඩක් උපකාර කරන්නේ ඉතින් ඒකට අපි උසාාවත්්‍යම අපේ

ඒකමතම අපේ මහත රිසිසල් ඇවේ ර අපිට ඇස් දෙක පියාගත් තමගේ අපිට කොම පේනනල සාම්‍යයෙන් රතුපාට වගේ කළපාට රතුපාටට වගේ ස්භාවයක් පේරන් ඒ නිමිත් අපි මනසිං ඒ සමස්ත නිමිත් අල්ලගන්නනීට පස්සේ. අපි ඒක ඇතුලේ දැන් දේවල් කාරණ වටින කන්න වටින කන්දින මට්ටමකට ලොකුවට යන්න නැහැ හැබැයි ඉච්චර ලොකුවට අපිට විස්තරාත්මකවේ සඥාව ඇසර නොකලට නිිත් මනසින් ඇසුරුරගෙන ඒ නිමිත්තට සමා කරගන්නන. දැ ඒක පෙනුන තැනක අපි මනසිංව පුට් ගෙන දැන් අපිට පුුවන් ඒක බොහම ලස්සනයි හෝ වෙනස්සෙන හෝ වෙනස් එන්න හ අපිට නිමිත්ති ගැන සිතුවිල හිතන්න පුළුවො දැන් ඇත්තටම අපි පේන එක වෙලාව පෙනු රූපය ගැන නේ අපි හිතන් මකක් ගැන. ඒ පිළිබඳන් තියෙන නිමිත්ම මනසට පුටලාරගෙන තමයි කල්පනා කරන්න එක මේ තියෙන තැනගේම දෙයක් අපිටක නානත්්‍යේ විතරයි නැතිවලති පුටතා ගැනීමහි එතනත් අර්ගෙන වනසින් අල්ලගෙන තමයි විදිල තියන්නේෙ එනම් බුද්ධ පූජාව තියන කටයුත්තුට සෝදානම වෙන්න කටයුතු ටිකත් හොඳ සිහියෙන් යොත්තව මේ කටයුතු ටික කරන්න අපි එහෙමොනතා පහු ඇනුදහය. වෙන පොහො ි දහස් දෙකේවගේම එකට සම්බන්ධවෙමු න හැමත නනාතමතරව සබය.